තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දිනටම සදේව තුනේ තමන්ගේ සිත හැරෙනකොටගෙන බැලුව මිනිසුන්ට පාලනය කර හැකි කිසිවක් නොමැති බව මේ කෙවේ යන කාලවකවානුවේදී අපට වඩාත් හොඳින් පැහැදිලි වෙනවා සදේවත්නේ තණ්හාවෙන් මෝහයෙන් මත් වෙලා රැස්කල සීලු දේ අපේ පියවි ඇසටවත් නොපෙනෙන පුංචි වෛරසයකින් ඒ සියල්ල නැති වේ යනවා එහෙමනම් ඒ නියම් වූ යථාර්ථය ඔබට පසක් කර දෙන්නට උත්සාහ කරන බෞද්ධහා රූප වහිනිය එවැගේම බෞද්ධහා කුවන් මිතුලිය අද උතුම් වප්පුර පසළොස්සක පොහොය දවසේදී මෙලෙසින් ඔබ සජීවීව ආමන්ත්‍රණය කරන්නේ පොතා ධම්මානුපස්සනා සජීවී ධර්ම සාකච්ඡාමය වැඩසටහනෙන් අදත් සුපුරුදු ආරාධනාවේ පිළිගෙන මේ ධර්ම සභාවට වැඩම කොට වතහල තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය අවසරයි විරහවත්තේ පඤ්ඤාසිරි පින්වත් ස්වාමීන් වහන්සේ එවැගේම කොළඹහත බෞද්ධ ලෝක මාවතේ නාර්ථ බෞද්ධ ධර්මායතනාධිපති රාජකීය පඬිත පූජනීය තරල්ලේ චන්දකෙත්ති පින්වත් ස්වාමීන් වහන්සේ යන සදා වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරවණ අපි පළමු කොට සාදු නාද නන්වමින් নমස්කාර පූරකෝ පිළිගනිමු අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සුපින්වත්නි අද උතුම් වප්පුර පසළොස්සක පොහොය දවසේදී බෞද්ධහා රූප වහිනියත් බෞද්ධහා ගුවන්දුලියත් සමගින් නිවසට වී ඒකාත්මික වී සිටින සුපින්වත් ඔබ වෙත මෙ ධම්මානුපස්සනා සජීවී සාකච්ඡාව මෙලෙසින් ගෙනෙන්නට සිය පින්බර දායකත්වයේ එකතු කරන පින්වත් පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ප්‍රපාත් නිසංක මහත්මයා සහ චාරිකා වණිකසේකර එම මහත්මිය කියානා දහම්සා දේනිය එවැගේම ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචි චනුක වණිකසේකර මහත්මයා නිශාලි පෙරේරා දේනිය ඩේතන් සචේන් පුතුණුවන් යොවින් වණිකසේකර පුතුන් තෙදෙනා ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිස අද මෙතුම් වූ සකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් සුඛීය පුණ්‍යකාමී දායකත්වය එරට සිට එකතු කරනවා සදහවත්නි මොහොතින් මොහත වෙනස් වෙන මොහොතින් මොහත තාක්ෂණීකරණය වන මේ ලෝකේ ඒ පින්වත් පිරිස එරට සිට මෙතුම් වූ සකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඔබත් සමගින් අපත් සමගින් ඒකාත්මික වෙනවා එහෙමනම් ඒ පිරිසටත් පුණ්‍යානුමෝදනා කරමින් මාරාතනා කරනවා චාරිත්‍රානුකූලව දහත්වට්ටියේ පිළිගන්වමින් මේ වැඩසටහන ආරම්භ කරන්නට ආරාධනා කරන්නට බෞද්ධහා මාතචාලයේ මූල්‍යහා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ්ත අල්විස් මහතාට දැන් ඒ මහත්මා විසින් චාරිත්‍රානුකූලව පූජනීය විලහවත්තේ පඤ්ඤාසිර ස්වාමින් වහන්සේ වෙනුවෙන් එවැගේම තරල්ලේ චන්දකෙත්ති පින්වත් ස්වාමින් වහන්සේ වෙනුවෙන් දහත්වට්ටියේ පිළිගන්වමින් මේ වැඩසටහන වෙනුවෙන් ආරාධනා කරන්නට යතුණා. එහෙමනම් අපි ආරාධනා කරමු අද මෙතුම් වප්පුර පසළොස්සක පොහොය දවසේදී මෙතෙන් සිට මෙතුම් මො වැඩසටහන මෙහෙවන්නට පින්වත් ස්වාමින් වහන්සේට. नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स හැම දිනාටම තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද උතුම් වප්පුර පසළොස්වක පොහොය දවස පෙරවස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේලා මහා පවාරණෙන් වස් පවාරණය කරලා කඨින පින්කම් සඳහා සදාවත් දායක පින්වතුන්ට ඉඩ අවකාශ සලසා දෙන පොය දවස. ඒ වගේම සිද්ධාර්ථ ගෞතම ශාක්‍යසිංහ බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට
උතුම් අභිධර්මයේ දේශනා කරලා සංකස්ස පුරවරයෙන් නැවත මනුලොවට වැඩම කරපු දවස. මෙත් මහ බෝසතුන් වහන්සේ පැවිදි බිමට ඇතුල් වෙච්ච දවස. ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතුරෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන ස්ථානය උරුම කරගත් දවස. ඒ වගේම සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේගේ අනුදැනුමෙන් වඩමවන ලද ජයශ්‍රී මා බෝධින් වහන්සේ රෝපණය කළ දවස. ථූපාරාමය ඇසුරු කරගෙන ප්‍රථම විනය සංගායනාව මේ ලක්දිව තලයේහි පවත්වපු පෝය දවස. මේ උතුම් වප් පුරපසළොස්වක පෝය දවසේ මේ බඳු වටිනා පින්කම් රැසක්, වටිනා සංසිද්ධීන් රැසක් සිදුවෙච්ච පෝය දවසේ බෞද්ධයා රූපවාහිනිය සෑම පුරපසළොස්වක පෝය දවසකම මේ වෙලාවට ඔබ වෙනුවෙන් තිළිණ කරනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගිනුයි අද මෙලෙසින් ඔබ අපි එක්වන්නේ. වෙනදා බොහෝ දෙනා මේ ශාලාව පුරාවට පෙහෙවස් සමාදන් වෙලා මේ ධර්ම සාකච්ඡාව හා එක් වෙනවා. නමුත් අද මේ සාකච්ඡාව නරඹන්න ඉන්නේ කැමරා ශිල්පීන් සහ බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්නතුන් පමණයි. මමත් අපේ ස්වාමීන් වහන්සේත් කරනු ලබන සාකච්ඡාව ශ්‍රවණය කරන්නට, දැකබලා ගන්නට මෙහි බොහෝ දිනා නොරැඳුණත් අපි දන්නවා බෞද්ධ රූපවාහිනිය ගුවන්විදුලි ඔස්සේ මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව නරඹමින් ඔබට තිබෙන දහම් ගැටලු, ප්‍රශ්න විසඳාගෙන පිළිතුරු ලබාගෙන ඔබේ හිත නිර්වුල් සිතක් බවට පත් කරගන්නට සූදානමින් සිටින බොහෝ දෙනා සිටින බව අපි දන්නවා. ඒ දේශීය වශයෙන් විතරක් නෙවෙයි, විදේශීය වශයෙන්ුත් ඒ පිරිස එලෙසින් එකතු වෙලා ඉන්න බව අපි හොඳින්ම දන්නවා. ඉතින් මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා අද දවසේ සිය වටිනා දායකත්වය ලබා දෙමින් මුළු මහත් ලෝකයටම ධර්මය ශ්‍රවණය කරන්න අවකාශ සලසා දෙන්නේ අපි බොහෝම සමීපව ඇසුරු කරන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ලංකාවේ නම ජාත්‍යන්තර තලයට අරගෙන ගිය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන, වේග පන්දු යවන්නකු වන ප්‍රභාත් නිශාංක ජයවර්ධන මහත්මා සහ චාරිකා ජයවර්ධන වනිගසේකර මහත්මනිය එතුමිය කාලයක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිවේදිකාවක වශයෙන් සිය දක්ෂතා ප්‍රකට කරමින් ඉඳලා දයබර ස්වාමි පුරුෂයාණන් සමගින් ඔස්ට්‍රේලියාවේ පදිංචිට ගිහිල්ලා එහිත් බොහොම හොඳින් ධර්මානුකූල කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. කියානා දහම්සා දියණිය සමගින් එකතු වෙලා මේ පින්කමට දායකත්වයේ දරමින් අද කටයුතු කරනවා. ඒ වගේම ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචි චනුක වනිගසේකර මහත්මා, නිශාලි පෙරරා මහත්මිය, නේතන්, සවීන්, යුවීන් වනිගසේකර පුතුන් තිදෙනා ඇතුළු පවුලේ හැම දෙනාම අද මේ පින්කමට දායකත්වය දරා කටයුතු කරනවා. ඉතින් මේ දායක පින්නතුන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්න, සියලු දෙනා නමින් මේ පරලෝකීය සෑම දෙනාටම පින් අනුමෝදන් කරන්න, පන්නිපිටියේ දෙපා නම පදිංචිව සිටි ඉන්දික ගුණවර්ධන ICP මිතුරාටත්, ඒ වගේම සැප්තැම්බර් මස අප අතරින් සමුගත් නීතිඥ සිලෝකා ගුණවර්ධන මිතුරියටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැඩසටහන මෙහෙවන ස්වාමින් වහන්සේලා දෙනම ඇතුළු සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරන පින්නතුන් දෙපළගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, ඥාතීන්ට, කල්යාණ මිතුරන්ට, ලෝකවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන අරමුණ අවසානයේ සඳහන් කරලා තිබෙනවා ඔක්තෝබර් 25 වෙනි දින
සිය ජීවන ගමන් මගෙහි 40 වන සතපුම් කනුව පසු කළ අපේ පින්වත් ප්‍රභාත් නිශ්ශංක මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙසැම්බර් 10 වෙනි දින 40 වෙනි උපන්දිනයේ සමරන් නිශාලි පෙරේරා මහත්මණියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා රෝගයෙන් ඒ වගේම වෙනත් රෝගාබාධ වලින් පීඩා විඳින හැම දිනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලංකා වාසී ලෝක වාසී හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ දායකත්වයේ දරා කටයුතු කරන පින්වත් ප්‍රභාත් නිශාංක මහත්මයාගේ ඒ වගේම පින්වත් චාරිකා වනිගසේකර මහත්මණියගේ කියාන දහම්සාදීනේ ඇතුළු ඒ සම්බන්ධව කටයුතු කරන සහෝදර සහෝදරියන්ගේ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් පුරපසලසක පොයේ දවසේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව පවත්වන්නේ දායක පින්වතුන්වත් ප්‍රේක්ෂක පින්වතුන්වත් ඒ කියන්නේ අප අභියස නොමැති වේලාවකයි. මේ කොරෝනා වසංගතය හමුවේ බොහෝ දෙනා ආරක්ෂක ක්‍රම භාවිතා කරමින් එහෙම නැත්නම් නිරෝධායන නීති රීති රෙගුලාසි වලට ඒ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව අනුගතව කටයුතු කරන වෙලාවක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ බොහෝ වෙහෙර විහාරස්ථාන පාළුව තත්වයකට පත් වෙලා ජන ශූන්‍ය තත්වයකට පත් වෙලා තියෙන වෙලාවක ඔබ දහමින් සැනසෙන්නට මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව හා එක්ව කටයුතු කරන්න. ඉතින් මේ වෙලාවේදී අපි පළමුවෙන්ම ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම අපේ රටේ කොරෝනා වසංගතය බොහෝම හොඳින් පාලනය වෙලා තිබුණා. රෝගීන් 100 ගණනක් දක්වා අඩුවේ ගිහිපු වකවානුවක තමයි නැවත මේ අභාග්‍ය සම්පන්න අවාසනාවන්ත කාල පරිච්ඡේදයේ අප වෙත උරුම උනේ හෝ උරුම කළේ යම් පිරිසක්. ඉතින් කෙසේ වෙතත් ඒ තත්වයට මුහුණ දෙයිලා රට බැරෑරුම් අවස්ථාවකට මුහුණ දීලා ඉන්න වෙලාවේ රෝගීන් පීඩා විඳින හැම දිනාටම අපි ඉක්මන් සුවය නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගමනේ අපි රටවැසියා මේ රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා කරගන්නට දිවාරය නොතකා ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීමෙන් කටයුතු කරන සෞඛ්‍යාංශවල කටයුතු කරන පින්නතුන්ට ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ වගේම රජයේ හැම දිනාටම අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුව චිරජීවනය උදා වේවා කියලා හදයාංගම සෙත් ප්‍රාර්ථනා කරමි. ඉතින් අද ධර්ම සාකච්ඡාවට අපි භාජනය කරන්නට බලාපොරොත්තු වන මාතෘකාව වන්නේ මෙවන් අවස්ථාවකදී සාකච්ඡා කළ යුතු ඉතාම හොඳ වටිනා මාතෘකාවක් අටලෝ දහමෙහි අකම්පිත වීම කියන මාතෘකාව. ඉතින් මේ පිළිබඳව ඔබට මට අපට කරුණු කාරණා පැහැදිලි කර දීම සඳහා අද කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරමේ ධර්ම පරිශ්‍රයට වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්මාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය අපේ අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේ, අපි අපේ හාමුදුරු පාද නමස්කාර පූර්වක ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අපි බොහෝ වෙලාවට මේ අටලෝ දහම හෙවත් අෂ්ටලෝක ධර්මය පිළිබඳව කතා වෙනවා. ලෝක ධර්මතා කියන ඒවා කතා වෙනවා. එතකොට මේ ලෝක ධර්මතා ගැන අපි පුළුල්ව සාකච්ඡා කරන්නට කලින් අපේ හාමුදුරනේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේ කාරණා පිළිබඳව විස්තරාර්ථව කතා කරන්න කලින් මේ ලෝක ධර්ම හමුවේ අකම්පිත වෙනවා කියන්නේ කුමක්ද කියන එක අපි විග්‍රහ කරගත යුතු වෙනවා. ඊට කලින් මා අපේ හාමුදුරුවන්ගෙන් තවත් සුවිශේෂ දෙයක් බලාපොරොත්තු වෙනවා. ගුණ සම්පන්න සංඝ පීතෘන් වහන්සේ නමක් විදිහට අපේ හාමුදුරුවොත් අපේ ලක්වැසියන්ට ලෝවැසියන්ට මේ කොරෝනා වසංගත වදුර ඇති වෙලා තියෙන වෙලාවේ
වහන්සේගේ හෘදයාංගම භාවයෙන් කරන ආශිර්වාදයත් ඉස්සෙල්ලාම් පළ කරමින් සාකච්ඡාවට ප්‍රවේශ වෙන විදිහට කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි අපේ පූජනීය කල්යාණ මිත්‍ර තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම මේ මොහොත වෙනකොට අපේ රටේ බොහෝ දෙනෙක් විශාල පීඩාවකට පත් වෙලා සිටින මොහොත. ඉතින් මේ රෝගී තත්වයෙන් අත මිදෙන්නට සෞඛ්‍ය අංශ ඒ අදාළ අංශයන් වල නියතු අය ඉතාම හොඳින් පින්නතුන්ලාට උපදෙස් මාලාවක් දෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ වෙලාවේ ධර්මයේ පැත්තෙන් මේ ව්‍යසනයෙන් ගැලවෙන්නට පුංචි මතක් කිරීමක් කළොත් ඉතාම හොඳයි. එහෙමයි. එහෙමනම් ඇත්ත වශයෙන්ම අපේ රටට අපේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ කියපු විදිහට මේ කොරෝනා රෝගී තත්ත්වය මීට මාස ගණනාවකට කලින් මුලින්ම ආපු වෙලාවේ හොඳ පාලනයක් තිබුණා. ඒ ඇත්තටම මම මේ මතක් කරන්න යන්නේ ඒ කාල වකවානුවේ ධර්මයේ පැත්තෙමුත් අපේ විහාරස්ථානවල ඒ වගේම අපේ සදහැවත් බෞද්ධයෝ පුදුම විදිහට ඒකට සූදානම් වුණා. නමුත් මේ මොහොතේ විශාල වශයෙන් මේ රට මේ ව්‍යසනයෙන් වෙලා ගන්න මොහොතේ අපට හිතෙනවා ඒ පිරිත් දේශනා කිරීම ආදී ඒ කටයුතු වල පුංචි ප්‍රමාදයක් නැත්තම් අඩුවක් තියෙන බව අපට බැලු බැල්මට පේනවා. කලින් වතාවත් එක්ක සාපේක්ෂව බලනකොට එහෙම. ඉතින් අපි විශේෂයෙන් මේ වෙලාවේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මතක් කරනවා ඒ විහාරස්ථානවල පිරිස එකතු කරගන්න බැරි වුණත් මේ මහානුභාව සම්පන්න රතන සූත්‍රාන්ත දේශනාව විහාරස්ථානයේ මුල් කරගෙන ඒ වගේම ගමේ දායක පින්නතුන්ලා දැනුවත් කරමින් ඒ සූත්‍ර දේශනාව වැඩි වැඩියෙන් දේශනා කරනවා නම් ඉතාම වටිනවා. මොකද මේ වෙලාවේ ධර්ම ඖෂධය අපි හැම දිනාටම අත්‍යවශ්‍ය මොහොතක්. ඉතින් රතන සූත්‍රය ගැන මම මේ වෙලාවේ වචනයක් හරි කියන්නට ඕන. තථාගත ධර්මයේ තියෙන සෑම ධර්ම කොටසයක්ම ප්‍රායෝගිකයි. එහෙමයි. අපි මෙත්ත සූත්‍රේ, කරණීය මෙත්ත සූත්‍රයේ කියා වෛර කරනවා නම් ඇති වැඩක් නැහැ. මංගල සූත්‍රයේ තියෙන එක කියුවට වඩා ඒකේ තියෙන දේවල් ජීවිතයට සම්බන්ධ කරගත්තොත් තමයි ඒක මංගලයක් වෙන්නේ. එහෙමයි. ඒ වගේ මුළු ත්‍රිපිටක ධර්මයේම තියෙන සෑම දෙයක්ම ජීවිතයට ගලප ගන්න තියෙන ප්‍රායෝගික ධර්ම. හැබැයි ඒ තේන සත්‍ය වජ්ජේන කියලා මුළු ත්‍රිපිටකයේම තියෙන එකම තැන තමයි රතන සූත්‍රාන්ත දේශනාව. ආශිර්වාදයක් පිණිස වදාළ උතුම්ම උතුම් දේශනාව ලෝ පහළ විච්ච සියලුම බුදුරජාණන් වහන්සේ ලත් නොහැර දේශනා කරන වටිනා දේශනාවක්, සත්‍යක්‍රියාවක්. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රතන සූත්‍රාන්ත දේශනාව වැඩි වැඩියෙන් සජ්ජහායනා කළොත් ශ්‍රීලේක පිහිටලා ඒ වගේම මේකේ තේරුම ඡායා මාත්‍රෙන් හරි දැනගෙන සද්ද නගලා ඒ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ඒ සද්ද නගන්න ඕන තැන්වල සද්ද නගලා මේ පිරිත් දේශනාව වැඩි වැඩියෙන් දේශනා කරනවා නම් අපිට ඒකාන්තයෙන් මේ ව්‍යසනයෙන් මේ කරදරෙන් අත මෙදෙන්නට අවස්ථාව ලැබෙයි කියන ලොකු විශ්වාසයක් තියෙනවා. අපේ හාමුදුරනේ දැන් අපේ හාමුදුරු ඉල්ලු පරිදි බොහෝ බෞද්ධ පින්නතුන් අද සිට හෝ රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කරන්න පෙළඹේවි. එහෙම පෙළඹෙන කෙනෙකුට අපේ හාමුදුරනේ අපේ හාමුදුරු මතක් කළා හරියට අර්ථ රසය දැන ගැනීමත් වැදගත්, ඒ වගේම ශබ්ද රසය. ඒ කියන්නේ වචන නිසි ලෙසින් උච්චාරණය කරලා කරන සජ්ජායනාව. ඉතින් අපේ ගොඩාක් ලංකාවේ බෞද්ධ පින්නතුන්ට, අනිකුත් රටවල ඉන්න බෞද්ධ පින්නතුන්ට තියෙන ප්‍රශ්නේ ගොඩක් අය පාලි දන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට
මේ අක්ෂර උච්චාරණය හරියට කරගන්න බෑ එහෙම කරගත්තොත් එහෙම වැරදි විදිහට කළොත් ඒක පවක් වෙයිද කියලා බියකුත් හිතේ තියෙනවා දැන් සමහර අකුරු තියෙනවනේ අපි හන්නේ සංවෘත අකුරු එක කට හකුළු වල කියන්න ඕනේ ඒවා විවෘත අකුරු තියෙනවා කට ඇරල කියන්න ඕනේ ඒවා ඉතින් කට ඇරල කියන්න ඕන තැන් වල වහලා කියන්න ගියොත් සමහර වෙලාවට අර්ථය වෙනස් වෙන්න පුළුවන් ශබ්ද රසය වෙනස් වෙන්න පුළුවන් එතකොට ඒකට පිළියමක් විදිහට කවුරුන් හෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් හාමුදුරුවරු කියන රතන සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරමින් ඒ අනුව සජ්ජායනා කරන්න එකතු වීම වඩාත් යෝග්‍යයිද එහෙම කිව්වට කමක් නැද්ද එහෙම නැත්නම් රේඩියෝ එක විතරක් එහෙම නැත්නම් කැසට් රෙකෝඩර් එකකින් විතරක් සූත්‍රය අහන්නට සලස්වා ගැනීම ප්‍රමාණවත්ද කියන එකත් අපි අවධානය කරගමු සම්හත් හොඳම ප්‍රශ්නයක් ඇත්තටම මේ ඒකෙදි විශේෂයෙන්ම කියන්නට ඕන දැන් ස්වාමීන් වහන්සේ මුලින්ම කතා කරපු මේ ශබ්දේ නගා ඒ අවශ්‍ය තැනදී ඒ මහ ප්‍රාණ අක්ෂර ඒ ආදී ඒ ගරු ලඝු අක්ෂර ඒ ශබ්ද වෙන්න ඕන ආකාරය පිළිබඳව මම වචනයක් මතක් කරලා ඉතුරු ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම් ඇත්තටම ස්වාමීන් වහන්සේ මම පුංචි උදාහරණයක් කියන්නම් එක ස්වාමීන් වහන්සේ නමක් ඔය පැරණි හිටපු ස්වාමීන් වහන්සේ නමක් කට යම්කිසි රෝගී තත්ත්වයක් තිබිලා තියෙනවා එහෙමයි මේ රෝගී තත්ත්වයේ වෙලාවේ ඉතින් පැරණි ස්වාමීන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේට කියලා දෙන ඔය රෝගයෙන් අත මිදෙන්න පුළුවන් මෙන්න මේ මන්ත්‍රේ 21 වතාවක් කියලා මේකෙන් වතුර ටිකක් බොන්න කියලා එහෙමයි ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ කියපු විදිහට මේ රෝගී තත්වයට ඇත්තටම අර්ථ සමාරුව. එහෙම. ඉතින් මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මේ මන්ත්‍රය කියලා ඉතින් බැරිම තැන මේ වතුර ටිකක් විලා තියෙනවා. බිව්හාම මොන්වහන්සේට හිතා ගන්න බැරි විදිහට මේ අතනෙපි නැති වෙලා ගියා. එහෙම. ඉතින් මේ වෙලාවේ දැන් අපිට ඇවිල්ලා කිව්වා හරි පුදුමයි මේ මන්ත්‍රවලත් අමුතු දේවල් තියෙනවා. ඉතින් මට මේ ලෙඩේ ටිකක් අඩු වුණා. ඒ වෙලාවේ අපේ ස්වාමීන් වහන්සේලා අපි එකතු වෙලා මේ මන්ත්‍රේ කැඩුවා. මේක වචනෙන් වචන කඩලා බලනකොට මේකේ වචන රාශියක් තියෙනවා. සිංහල වචනක් තියෙනවා. දෙමළ වචනක් තියෙනවා. එහෙමයි. ඊළඟට සංස්කෘත, පාලි හැම වචනයක්ම තියෙනවා. මේකේ තේරුමක් නැහැ. එහෙමයි. ඉතින් ඒ වෙලාවේ අපි අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකට කියලා මතක් කරා. ඉතින් මේ මන්ත්‍රේ මොකක්ද තියෙන තේරුම? ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කළා මේ වචනවල ගස්තනයක් තමයි මේ බන්ධනයක් තමයි මේ බන්ධනෙන් තමයි මේකේ ලොකු ශක්තියක් ඇති වෙන්නේ. එහෙමයි. එතකොට මම මේ වෙලාවේ කියන්න යන්නේ ලොව පහළ වෙච්ච ව්‍යාකරණඥයන්ගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ තරම් ඒ නිරුක්තිය දන්න කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. එහෙමයි. දැන් ඇත්තටම කුමාර්තුංග මුනිදාසයන්ට සාමාන්‍ය කොලයක් වක්කර ලිපියක් ගත්තාම ඒකේ කියවගෙන යනකොට කම් එතුමාට වැරදි පේනවා ඇඟේ ව්‍යාකරණ තිබුණා. එහෙම. හැබැයි එතුමාටත් බැරි වුණයි කියනවා මේ ත්‍රිපිටක ධර්මයේ එකම දෝෂයක් මෙන්න මෙතන ව්‍යාකරණේ වැරදි කියලා පෙන්නන. එහෙම. ඒතර එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍රාන්තය දේශනාවේදී අර්ථ රසය අපට පැහැදිලි තුරුණුවන්ගේ ගුණ තමයි මේක සඳහන් වන්නේ. එතකොට මෙතන මේ නිරුක්තිය නැත්තම් මේ බන්ධනය මොනතරම් ගහම්බීර විදිහට බුදුරජාණන් වහන්සේ මේක සිද්ධ කරලා තියනවාද කියලා අපිට හිතා ගන්නවත් බෑ. මොකද මුළු ත්‍රිපිටකයේම ආශිර්වාදයක් පිණිස තියෙන එකම දේශනාව. එහෙමයි. එහෙමනම් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව ඒ අසම සම රත්නත්‍රය පිළිබඳව පුදුම බන්ධනයකින් තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ. එහෙමයි. අන්න ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ මේ ඒ ශබ්ද නගපු තැන් ඒ ආකාරයෙන්ම ශබ්ද නගලා කියනවා නම් මේ සූත්‍ර දේශනාවේ බලය ඉතාම වැඩි. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ ඇහුවා දැන් මේ කෙනෙකුට ඉතින් මෙහෙම ශබ්ද නගන්න නැත්නම් මේක නිවැරදි ආකාරයෙන්ම දේශනා කරන්නට අපහසුතා. එහෙමයි දැන් අපි හන්නේ දැන් අපි අපිටම ඇහිලා තියෙන සමහර වෙලාවට නිග්ගහිතාන්ත ඒ කියන්නේ බින්දුවෙන් අවසන් කරන්න ඕන වචන තියෙනවනේ දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියන එක සමහරට බුද්ධං කියලා කියාගන්න බැරි ආ ඉන්න අල්නා යන්නේ විනෝඩ කියන්නේ බුද්ධං කියලා
එතකොට සමහර වෙලාවට සයන්න කියාගන්න බැරි අය රයන්න කියනවා. එතකොට සබන් තියෙන තැන රබන් කියන කිව්වොත් වචනේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වෙනස් වෙනවා. එතකොට අන්න ඒ වාගේ හරියට වචන උච්චාරණය කරගන්න බැරි කෙනෙක් නම් පාලි භාෂාව හරියට දන්නේ නැත්නම් එබඳු කෙනෙක් කොහොමද මේ වන්න අවස්ථාවක්? අපේ ස්වාමීන් වහන්සේ ඒකට පිළිතුරක් ලැබෙවයි. මොකද අර වැඩේ ඉතින් බොහොම හොඳයි. ඒ කියන්නේ හොඳට දක්ෂාන්දමින් අර ඇදලා කියන පිරිතක් නෙවෙයි සාමාන්‍යයෙන් හොඳට ශබ්ද නගලා කියන ස්වාමීන් වහන්සේ නමකගේ පිරිත් ඒ තැටියක් දාගෙන ඒ අනුව තමන් පුරුදු වෙන එක ඉතාම හොඳයි. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ විදිහට අපි මේක හුරු කරගන්න අපට අවස්ථාව තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඇහුවා මේ මෙහෙම ගුවන් විදුලියේ නැත්නම් රේඩියෝ එකේ පිරිත් යන එක ප්‍රමාණවත්ද නැත්නම් තමන් කියන්නත් ඕනද කියලා. ඇත්තරම ස්වාමීන් වහන්සේ ගුවන් විදුලියේ එහෙම පිරිත් සජ්ජායනා කරනකොට ශ්‍රවණය කිරීමත් ඇත්තර නිවන් දොරටුවක්. ඒකත් වරදක් කියලා කියන්න බෑ. අපේ අනේ අහනවා සහ ඇහෙනවා කියලා දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. එතන වෙනසත් අපි පැහැදිලි කරගත්තා. ඔව්. ඇත්තටම දැන් අහනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් හිත යොදලා අහනවා. උවමනාවෙන් කරනවා. උවමනාවෙන් අහනවා. එහෙමයි. ඒත් ඇත්තට මේ තථාගත ධර්මයේ සිතත් එක්ක වැඩපිළිවෙලක්නේ. එහෙමයි. ඒ එහෙමනම් අපි හිත යොදලා අහනවා. එහෙමයි. ඉතින් ඇහෙනවා කියන එක ස්වාමීන් වහන්සේ ඉතින් ඒක ඇත්තටම ඥාන සම්පයුක්ත ඥානගෝචර කුසල ක්‍රියාවක් හැටියට සඳහන් කරන්න බෑ. වෙන දෙයක් කරමින් ඒ ඇහෙන්න සලස්ව ගන්න පුළුවන්. ඇහෙන්න සලස්ව ගන්න අවස්ථා. කුසියේ සමහර වෙලට එළවලු කඩමින් මාළු කපමිනුත් පිරිත් ඇහෙනවා කියලා කියන්න පුළුවන්. ඔව් ඒක තමයි. ඒවට නිසි ගෞරවය ලබා දෙන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ වෙලාවේ අපේ පින්නතුරලා මේ විවසන කාර්යයේ මොහොතේ පිරිත් සජ්ජායනා කරනවා නම් ඉතාම හොඳයි. අපි අර ස්වාමීන් වහන්සේත් මතක් කරපු විදිහට ඒ වගේ රේඩියෝ එකේ නැත්තම් ගුවන් විදුලියේ නැත්තම් මොනවා හරි රෙකෝඩරයක් දාගෙන ඒ පිරිත් සජ්ජායනා කරනවා නම් ඒක ඉතාම හොඳයි. මොකද බෑ කියලා අතහරින්න එපා. ඔක ඉතින් සාමාන්‍ය ටික දවසක් යනකොට ඒක හුරු වෙන්න පුළුවන්. ඊළඟට ඒකෙන් පවක් එහෙම දෙයක් ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මොකද මේ පුහුණු වෙන්න චේතනාව තියෙන්නේ කොහොම හරි මේ පිරිත් සජ්ජායනා කරන්න. ඉතින් අපිට හිත තියෙනවා නම් උනන්දුව තියෙනවා නම් ඒ වගේම ගෞරවයේ තියෙනවා නම් අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ ධර්මයේ තමයි දැන් මම මේ සජ්ජායනා කරන්න කියන ලොකු උවමනාව තියෙනවා නම් ස්වාමීන් වහන්සේ ඔක දවසින් දෙකින් ඉතාම හොඳට මේ පිරිත් ටික අල්ල ගන්න පුළුවන්. එහෙමයි පහන්නේ. තව දෙයක් මට අහන්න හිතුණා. දැන් මේ දවස්වල මේ කොරෝනා වෛරස් රෝගය නිසා ගොඩක් ওই ගොඩ වෙදකම් පිළිබඳවත් මිනිස්සුන්ගේ උවමනාව තියෙනවා නේ. ඉඟුරු කොත්තමල්ලි තඹල බොනවා, සුදුළු වුණු තඹල බොනවා. ඒ වගේ විවිධ දේවල් කරනවනේ. දේශීය වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ දේවල් පාවිච්චි කරන සමහර වෙලාවට උණු වතුර පානය කරනවා. එහෙම අවස්ථාවකදී අපි හඳුරන්නේ ඒ ටික හදාගෙන ඉවර වෙලා මේ සියක් උඩ තියලා හරි රතන සූත්‍රය කියලම ඒක පිරිත් පැනක් විදිහට ඖෂධ පානයක් විදිහට ගන්න හැකියාව තියෙනවද? ඒකින් වඩාත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඇත්තටම ස්වාමීනාත් ඒක වඩාත්ම හොඳයි. ඒ විදිහට එහෙමයි. දැන් අපි දැන් මේ අපි හිතමුකෝ දැන් ප්‍රවේශයක් හැටියට අපි පිරිත් අද ආරම්භ කළා කියලා. එහෙමයි. ඉතින් අද ආරම්භ කරන දවසේම අපිට පුළුවන් ස්වාමීන් වහන්සේ ඒ වගේ ඖෂධ ටිකක් පිරිත් වෙන්න තියාගන්න. එහෙමයි. නැත්නම් පැන් කලයක් අපිට පිරිත් වෙන්න තියාගන්න. එහෙමයි. ඉතින් අපි දිගටම පිරිත් කරනකොට ඒකේ ලොකු බලයක් ඇති වෙනවා. එහෙමයි. ඒ නිසා මේ ඒ වගේ ඖෂධ වර්ග පිරිත් වෙන්න තියලා ඉතින් මොකද ඒකෙන් හොඳට හිතත්ය දෙනවා. ඊළඟට ඖෂධ ගුණයක් තියෙනවා. මොකද අපි මේක අන්තවාදී වෙන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ සමහර අය හිතනවා අනේ මේ ඖෂධ ඕනේ නැහැ. ධර්මයෙන් විතරක් අපිට මේ දේ කරගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ විනය පිටකේ බේසජ්ජක් කන්දකේ කියලා වෙනම බෙහෙත් වර්ග දේශනා කරලා තියෙනවා. එහෙමයි. ඒ නිසා අපි ඖෂධ ගන්න ඕන ඒ සුදුසු ඖෂධ. හැබැයි ඒවට හිතත් යොදලා මේ විදිහට පිරිත් කරමින් ඒවා පානය කරන්න ලැබෙනවා නම් ඇත්තටම මේකෙන් ලොකු සහනයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම අපි හැමදෙරේ දැන් පිරිත් දේශනා කරනකොට අවශ්‍ය කරන පූර්වක්‍ෘත්‍ය වශයෙන් පිරිසිදු වීමක් පරිසරය සකස් කර ගැනීමක් අවශ්‍යද? එහෙම නැත්නම් ඉන්න විදිහටම අපිරිසිදු ඇඳුම් ඇඳගෙන දාඩිය පෙරාගෙන අපවිත්‍රතාවයෙන් යුතුව ඒක එහෙම කියන එක ගැළපෙනවද? එහෙම නැත්නම් එක වෙලාවක් දවසකට යොදාගෙන ඒ දේ කිරීම වඩාත් යෝග්‍යද? ස්වාමීන් වහන්සේ ඇත්තරම පිරිසිදු භාවය නම් අත්‍යවශ්‍යයි. තාම හොඳට පිරිසිදු වෙලා තමන්ගේ කාය පිරිසිදු කරගෙන පිරිසිදු ඇඳුමක් ඇඳගෙන
එවැගේම කය පිරිසුදු කරගත්තා වගේම හිතත් පිරිසුදු කරගෙන එහෙමයි. ඒ කියන්නේ හොඳ සීලයක පිළිටලා හදවතින්ම බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝයා සරණ ගිහිල්ලා ඊළඟට හොඳ සීලයක පිළිටලා අපි මේ පිරිස් සජ්ජායනාවට පූර්වකෘති හැටියට හදා ගන්නවා නම් හරි වටිනවා. ඊළඟට ස්වාමීන් වහන්ස දැන් අර පිරිතක ආනුභාවය ලැබෙන්න අපි නැවතත් මතක් කරන්නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් තමයි තමන් සීලවන්ත වෙන්නට ඕන. ඒකයි අපි පෙරන්න ඔය ඕනම කටයුත්තකදී මුලින් සිල් සමාදන් වෙන්නේ. සීලය අවශ්‍යමයි. ඊළඟට ඒ පිරිතෙහි තේරුම දැන් ලකුවට ගැඹුරෙන් නැති වුණත් මෙන්න මේකෙන් කියන්නේ ඡායා මාත්‍රයෙන් හරි ඒ තේරුම යම්කිසි දැනුමක් තියෙන්න ඕන. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ අර අපි කතා කරපු ඒ වචන උච්චාරණය කිරීම ඉතා හොඳින් තිබුණොත් ඒ පිරිතේ ආනිසංශ ඒ කාන්තේම ලැබෙනවා. ඒ නිසා පූර්වකෘතියක් හැටියට සීලවන්ත භාවයේ අත්‍යවශ්‍යයි. එහෙම අපි හන්නේ දැන් මම අහලා තියෙනවා දැන් පිරිද්දේශනාවකින් වඩාත්ම වටිනා ආනිසංශ උදා කර ගැනීමට නම් කාරණා තුනකින් ආවරණය වීම වළක්ව ගන්න ඕන කියලා. කම්මාවරණ, විපාකාවරණ, කිලේසාවරණ කියලා. දැන් උදා කම්මාවරණ කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් මේ භවයේ තුල ආනන්තරීය පාප කර්ම වගේ දේවල් බරපතල අකුසල කර්ම කළා තියෙනවා නම් ඒතනත්තා මුල් කරගෙන කතරම් පිරිත් කීවත් මරණින් පස්සේ ඒතනත්තා අවීචි මහා නරකයේ උපදිනක වළක්වන්න ඒ පිරිතට හැකියාවක් නැහැ. විපාකාවරණ කියන්නේ අතීතයේ කරන ලද අකුසල කර්ම වල විපාක විදිහට කර්ම විපාක විදිහට සමහරු උපතින්ම අන්ධ වෙලා මන්ද බුද්ධික වෙලා අංග විකල වෙලා උපදිනවා. එහෙම අයටත් ඒ අංග විකල භාවයෙන් මන්ද බුද්ධික භාවයෙන් මිදෙන්න ඒ පිරිත ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ දෙකෙන්ම ආවරණය වෙලා නැති අය ඉන්නවා අපේ සමාජයේ. හැබැයි කෙලෙස් වලින් වෙහිච්ච උදවිය කිලේස ආවරණ කියලා කියන්නේ කෙලෙස් වලින් වෙහෙලින් හිතේ හැමතිස්සෙම රාග ద్వේෂ මෝහ ආදී තියෙනවා නම් එහෙම රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් යුතුව ඉඳගෙන පිරිත් ඇසීම තුලක් නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ නේද අපේ අන. එතකොට මේ කාල වකවානුව තුල පිරිත් ආශිර්වාදයේ ලබන්නත් රෝගී තත්වයන්ගෙන් නිදහස් වෙන්නත් හිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීම කතරම් දුරට උපකාර වෙනවද අපේ හැමෝට. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ හොඳ ඒ කරුණු කීපයක් මතක් කළා. ඉතින් ඇත්තටම අපි මේ වෙලාවේ දැන් ඇත්තටම මේ යම් කිසි දේක ආදීනවයක් අපිට දකින්න ඕනේ ස්වාමීන් වහන්සේ ඒකෙන් ගොඩ එන්න. එහෙමයි. දැන් ඇත්තටම දැන් මේ සසර පිළිබඳව හොඳටම දැන් මේ රෝග බිය නිසා බොහෝ දෙනාට ඒ සාංසාරික ගමන අනේ මේ සසර ගමන කියන සංඥාව හොඳට ඇවිල්ලා තියෙනවා. එහෙමයි. දැන් බලන්න දැන් දිනපතාම ලෝකයේ මේ වෙනකොට පුදුම විදිහට මැරෙනවා. පුදුම සසරක් ඉතින් ඇත්තටම. එහෙමයි. ඉතින් දැන් සමහරු දැන් ඒක ගණනය කරනවා අද කීයද හෙට. ඉතින් ඒ විදිහට දැන් ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එහෙමයි. එතකොට එහෙමනම් මේක හොඳ කලකිරීමක් ඇති කරගන්න හොඳ මොහොතක්. මොකද මේ සෑම විපත්තියක්ම සම්පත්තියක් කරගන්න හොඳම අවස්ථාවක් මේ අවස්ථාව. එහෙමයි. ඒ නිසා ස්වාමීන් වහන්ස දැන් අපේ ස්වාමීන් වහන්සේ මේ කම්මාවරණ විපාකාවරණ පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් කළා. ඉතින් මම එතෙන්ට තව පුංචි දෙයක් එකතු කරන්නම්. ස්වාමීන් වහන්ස දැන් අපි මේ වෙලාවේ ඉතින් අපි කියන්නේ දැන් මේ වගේ මහා කර්ම විපාක තියෙන අය වුණත් කවුරු වුණත් මේ පිරිත් දේශනා කරනවා නම් එකෙන් අපතයාමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. දැන් මොකද ඒ මොහොතේ හෝ හිත පිරිසිදු වෙයි පිළිබඳ වෙනවා. අනිවාර්යෙන්ම ඊළඟට ස්වාමීන් වහන්සේ අපාගාමි වුණත් දැන් අපි හිතුවොත් අජාසත් රජුරෝ ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ බණ අහලා පුහුදුන් සද්ධාවන්තයන්ගෙන් අග්‍රථානාන්තර ලැබලා පළවෙනි සංගායනාවට ප්‍රධාන දායකත්වයේ උසුලලා එතුමා අපායගාමි වුණා. මොකද ආනන්තරිය පාප කර්මයක් නිසා. නමුත් එතුමා කරගත් ඒ ගාම්භීර කුසල් එතුමාට ඒකාන්තේ කවදා හරි සසර උපකාර වෙනවා. එහෙමයි. මොකද ප්‍රථම සංගායනාවට පූර්ණ දායකත්වයේ දරුවා කියන්නේ නේද? එහෙමයි. ඊළඟට ආනන්තරිය පාප කර්මයක් කරගෙන ඉන්න පුජ්‍යලේකුට බුදුරජාණන් වහන්සේ තානාන්තරයක් දුන්නා කියන්නේ. එහෙමයි. පුහුදුන් සද්ධාවන්තයන්ගෙන් අග්‍ර තානාන්තරය දුන්නා. ඉතින් ඇත්තටම මේ ධර්මයේ තුලින් ස්වාමීන් වහන්සේ අපිට සැනසෙල්ලක්මයි හැදෙන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ මතක් කරේ දැන් සමහරු ඒක මතක් කරපු එකත් හොඳයි.
සමහර වෙලාවට කියන අනේ අපි කොච්චර පිරිච්චුවත් අපට පිහිටක් නැහැ. එහෙමයි. ඉතින් සමහර වෙලාවට ඉතින් සංසාරික දෝෂයක් හැටියට කර්ම විපාකයක් ආපු වෙලාවට ඉතින් ඒකෙන් ගලවන්න බුදුරජාණන් වහන්සේටත් පුළුවන් කමක් නැහැ. දැන් අපි හන්දරේ උදාහරණයකට ගත්තොත් මේ කොරෝනා වෛරස් රෝගයේ උනත් අපි කතරම් රුවන් සරණ ගිහිල්ලා රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කළත් නිරෝධායන නීති රීති රෙගුලාසි වලට අනුගත නොවුනොත් අපි මුව ආවරණ පැලැන්දුවේ නැති වුනොත් අත නිතර සීදුවේ නැති වුනොත් ඒ වගේම ආසාදිතයන් එක්ක සමීපව කටයුතු කළොත් මන් රතන සූත්‍රය අහලා ඉන්නේ කියලා හරියන්නේ නැහැ රෝගේ වැළඳිය හැකියි නේද රෝගේ වැළඳෙනවා අනිවාර්යෙන්ම එහෙමයි ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඇත්ත එක තමයි අපි මේ සෞඛ්‍ය ඒ කාරණාත් ඒ දෙන උපදේශුත් හොඳට අනුගමනය කරමින් ඒකට ඇත්තටම මේ ධර්මයන් බික්තුන් වහන්සේලා හැටියට අපි දෙනම මේ පින්නතුල්ලාට මේ මතක් කරන මේ පිරිස් සජ්ජහායනා ඊළඟට සීලවන්ත භාවය ඊළඟට මේ කාලේ වැඩි වැඩියෙන් පින්කම් කරන්න පෙළඹෙන්න පුළුවන් බුදු ගුණ වඩන්න පුළුවන් අර බලන්න මම එක එක මේ විපත්‍ය සම්පත්තියක් කරගන්න පුළුවන් එහෙම අනිත් එක මේ වසංගත රෝගී තත්ත්වය ලෝකෙන් තුරන් වෙනකොට තමන් බොහෝම හොඳ හිතක් තියෙන ඒ වගේම හොඳ ත්‍යාගවන්තයෙක් ඒ වගේම හොඳ සීලවන්තයෙක් ඒ වගේම බහුසුතෙක් බවට පත් වෙලා ඉන්න පුළුවන්. එහෙම පහන්නේ. දැන් කොරෝනා වසංගත රෝගය කියලා කියන්නේ එක්තරා විදිහක අපට ලැබිච්ච අලාභයක්. අපිට මුහුණ දෙන්න වෙච්ච ලොකු අලාභයක්. මේ කාල පරිච්ඡේදය තුළ විශාල වශයෙන් බොහෝ දෙනා අලාභ විඳින අවස්ථාවක්. ඒතකොට ඒකත් මේ ලෝක ධර්මතාවලින් එකක් හැටියට අපිට අරගන්න පුළුවන්. අපි ලෝක ධර්ම ගැන සාකච්ඡා කරනකොට ලෝක ධර්ම හමුවේ කම්පා නොවී සිටීම අකම්පිතව වාසය කිරීම කියන එක අපි කොහොමද හඳුනගන්නේ? මොකක්ද හඳුනන්නේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ? දුක් වෙන්නේ නැතුව ඉන්න එකද? ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ලෝක ධර්ම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපි ඒක තේරුම් ගත්තොත් ලෝක සම්භවයේ ඉඳලා ලෝක විනාශය දක්වාම මේ සත්වයන් අතර පෙරළමින් පවතින මේ අටවැදෑරුම් ස්වභාවය තමයි අෂ්ටලෝක ධර්ම කියලා කියන්නේ. එහෙමයි. එතකොට ලෝව උපත ලබන කවුරු වුණත් හැමෝටම, ඒ කියන්නේ උගත් කියලා නැහැ, නූගත් කියලා නැහැ, රූමත් කියලා නැහැ, ඒ වගේම විරූපී කියලා නැහැ, සිල්වත් දුස්සීල උගත් නූගත් කුලීන කුලහීන දුප්පත් පොහොසත් ඊළඟට බාල මහලු සුරූපී විරූපී ඔය හැම දෙනාටම සුදු කළු අප දෙනම වගේ. එහෙමයි. එතකොට එහෙම කළු නෑ, දැකුම් කළුයි. එතකොට මේ වගේ ලෝකේ කිසිම ભેදයක් නැතුව හැම දෙනාටම මුහුණ පහන්න වෙන දෙයක් තමයි ලෝක ධර්ම කියලා කියන්නේ. එහෙමයි. ඒක හරියට අර හිරු එළිය වාතය ජලය වගේ කාටත් පොදු ධර්මතාවයක්. ඒ වගේ කාටවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. දැන් හිරු එළිය දුප්පතාට නැහැ, පොහොසතාට විතරයි කියලා එහෙම බෙදීමක් නැහැනේ. එහෙමයි. දැන් වාතය වුණත් දැන් කොරෝනා කාටත් පොදු. එහෙමයි. එතකොට මේවා සාමාන්‍යයෙන් මේවා තමයි ලෝක ධර්ම කියලා කියන්නේ. ඒවා හැම කෙනාටම පොදුයි. අපි සරණ ගිය ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් මේ ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න පුළුවන් කම ලැබුණේ නැහැ. එහෙමයි. හැබැයි උන්වහන්සේගේ වෙනස තමයි උන්වහන්සේ මේ ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන බව. දැන් අපි ස්වාමීන් වහන්සේ ඇහුවේ මේ ලෝක ධර්ම තුලදී කම්පා නොවී ඉන්නවා කියන්නේ මොකක්ද කියන එක. එහෙමයි. අපි අහන්නේ දැන් මේ ලෝක ධර්ම විග්‍රහයදී අපි හඳුරු පැහැදිලි කළා බොහොම පැහැදිලිව හොඳ සහ නරක දෙපැත්තම තියෙනවා ලෝක ධර්ම වල තියෙනවා. එතකොට ඒ හොඳ සහ නරක කියන දෙක හමුවේ කම්පා නොවී ඉන්නවා කියලා කියන්නේ කුමක්ද? ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් කම්පා නොවී ඉන්නවා කියලා කියන්නේ දැන් අපි ගත්තොත් අපේ තථාගත ධර්මය අනුව මේ ඇලීම කියන එකත් ගැටීම කියන එකත් දෙකම අකුසල්. එහෙමයි. අපිට හොඳ පැත්ත ලැබෙනකොට අපි මේ පැත්තට ලෝභයෙන් ඇදිලා ඇලිලා යනවා. එහෙමයි. අපි අකමැති දේවල් සිද්ධ වෙනකොට අපි ගැටෙනවා. එහෙමයි. ඉතින් මේ දෙකම බෞද්ධයෙකුට ඇත්තට සුසු දෙයක් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධයට බාධක ධර්ම. අවබෝධයට බාධාවක්. එහෙමයි.
එතකොට ස්වාමිනාත් අපි යන්න මේ අන්ත දෙක කියලා කියන්නේ එක විදිහකින් ගත්තොත් ඔය අන්ත දෙක අපිට ගන්න පුළුවන් නේද? දැන් කාමස කාලුකාන යෝගයේදී එහෙම ගන්න ඇලෙනවා අත්ත කිලමතාන යෝගයේදී ගැටෙනවා. ඒ අපි මේ විදිහට ඇත්තටම කිසිම බාධාවක් නැහැ. එහෙමයි. එතකොට ස්වාමිනාත් දැන් ඇත්තටම මෙන්න මේ අවස්ථා දෙකේදී අපි උදාහරණයක් හැටියට ලාභයක් ලැබුණත් අලාභයක් ලැබුණත් අකම්පිතව කම්පා නොවී කෙනෙකුට ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක උතුම් මංගල කාරණයක්. එහෙමයි. ඒ කම්පා මොකද්ද අපි හඳුනන්නේ කම්පා වෙන්නේ? කම්පා වෙනවා කියලා කියන්නේ දැන් මේකයි ස්වාමීන් වහන්සේ දැන් කම්පා වෙන්න නම් නොසෙල්වෙන තත්වයක් මොකක් හරි තියෙන්න ඕන නේද අපේ? ඒ නොසෙල්වෙන තත්වයක් අපි හදා ගන්න ඕන ඇත්තටම. දැන් කම්පාව දැන් අපි ගත්තොත් දැන් මේක කම්පාව ගැන අපි ඉස්සලා දැනගත්තොත් එහෙමයි. කම්පාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම ශෝකයනේ. එහෙමයි. ඇත්තට මේ ශෝකය කියලා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. එහෙමයි. ශෝකය කියලා කියන්නේ දැන් මේ කියන ලෝක ධර්ම තුල යම් කිසි කෙනෙක් ශෝකයෙන් ඉන්නවනම් එතන තමයි ඒකේ කම්පාවක් තියෙනවා. ඒ කියන්නේ අපි හන්නේ ශෝකය නිසා ඇලෙන්නත් මේ ඇලීම නිසාත් ශෝකය ඇති වෙනවා, ගැටීම නිසාත් ශෝකය ඇති වෙනවා. ගැටීම නිසාත් ඇති වෙනවා. එහෙමයි. අනිවාර්යෙන් මේ දෙක නිසාම ශෝකය ඇති වෙනවා දැන්. එහෙමයි. ඇලීම නිසා ශෝකය අපිට දැන් ලෝක ධර්ම ගැන කතා කරනකොට අපිට ඒව ගැන තා හොඳින් කතා කරන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඇත්තටම දැන් මෙතන කම්පාව ගැන ගත්තොත් ඇත්තටම ශෝකය. ශෝකය කියලා කියන්නේ පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනේ මේ ශෝකය කියලා කෙනෙකුට කිව්වහම හිතෙන්න පුළුවන් මේක මේ ඇත්තට අකුසලයක් නෙවෙයි. එහෙමයි. බැලු බැලමට අපිට හිතෙන්නේ ශෝක කරනවා කියන්නේ නිකන් සාමාන්‍ය මනුස්ස ධර්මයක්. ඒක යම් කිසි පීඩාවක් ඇති වුණාම ශෝක කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ස්වාමීන් වහන්සේ මේ ශෝක කිරීම හරිම භයානක අකුසලයක්. ඒක ද්වේෂ මූලිකයි. ද්වේෂ මූලික සිතකින් තමයි පහළ වෙන්නේ. එහෙමයි. මොකද අපිට දැන් ඇත්තටම ද්වේෂය කියන එක අපිට කාටත් පැහැදිලි. යම් කිසි කෙනෙක් කෙරෙහි අපේ සිතෙහි පටිගයක් නැත්නම් ව්‍යාපාදයක් ඔය ක්‍රෝධයක් මොකක් හරි තරහක් ඇති වෙනවනම් ඒක තමයි ව්‍යාපාදය. එහෙමයි. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ශෝක කරනවා කියලා කියන්නේ අපි අකමැති දෙයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙමයි. දැන් අපි හිතමු දැන් කැමති දේ නොලැබීම සහ අකමැති දේ ලැබීම. ලැබීම. එහෙමයි. අන්න හරි. එහෙනම් එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතනදී දැන් බලන්න ශෝකය හොඳට තේරුම් ගන්න ඕනේ නැත්නම් සමහරු හිතනවා මේ ශෝකය කියන්නේ සාමාන්‍ය එකක් කියලා නෑ ඇත්තට මෙතන තියෙන්නේ පටිගයමයි. පටිගය. එහෙනම් ගැටීමමයි තියෙන්නේ. දැන් අපි හිතමු දැන් කෙනෙක් මැරෙනවා. මැරෙනකොට දැන් අපි පුංචි කාලේ ඉඳලා දන්නේ අපේ ධර්මයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ මේ මායයා තමයි මේ මරණය සිද්ධ කරන්න කියලා. එහෙමයි. එතකොට දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් අපිට මායයා දැන් අපි හිතමු පුංචි ළමෙක් තරුණ ළමෙක් මරණයට පත් වෙනවා. මරණයට පත් වුණොත් දැන් මායයා මේක කරන්න කියලා අපි හිතමුකෝ එහෙම හැම කෙනාගේම හිතේ තියෙනවා කියලා. අන්න ඒ වෙලාවට මායයා නිතර දෙවේලේ අපිට මුණ ගැහෙනවා නම් අපි මායයත් එක්ක ගැටෙන්න යනවා. දැන් අපිට මායයා හම්බෙන්නේ නැති නිසා අපි කෙනෙක් මැරුණාම ශෝක කරනවා. දැන් මායයාට අභියෝග කරන්න බැරි නිසා. බැරි නිසා. මායයාටත් ගහන්න බලින්න පුළුවන්කම තිබ්බා, තර්ජනය කළ යට කරගන්න පුළුවන්කම තිබ්බ නම් අපි ඒක කරනවා. තිබ්බනම් අනිවාර්යෙන් කරනවා. දැන් අපි දැන් අපි මායයා දැන් අපි ඒක උදාහරණයක්. දැන් නැත්තම් අපේ සරලෝකිය මායයා පරාජය කරන්න පුළුවන්කම තිබ්බනම් අපි අඬන්නේ නැහැ මරණය හමුවේ. අනිවාර්යෙන්ම. එහෙමයි. දැන් ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් බලන්න දැන් අපේ දෙයක් නැති වෙනවා. අපේ වටිනා වස්තුවක් නැති වුණාම අපි ශෝක කරන හැරි වැඩේ මම මෙච්චර මුදලක් තිබ්බ එක නැති වෙලා බැරි වෙලාවත් ඔය මුදල කවුරු හරි ගන්නවා දැක්කොත් අපිට දේශය ඇති වෙන්නේ. හොරකම් කරනවා දැක්කොත් දේශය ඇති වෙන්නේ. නැති වෙලා තිබ්බොත් ශෝකය. එහෙමනම් මේ සිත් දෙකම එකයි. ඉතින් එහෙමනම් ඇත්තටම මේ කම්පා වෙනවා කියලා කියන්නේ මේ ශෝකයම තමයි. අපි හන්නේ දැන් මම මෙහෙම අහුවොත් මේ කම්පා වීම සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවානේ අපි හන්නේ අපේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි කියලා පබස්සර මිදම්බික්ක වේ චිත්තං කියලා. එතකොට මේ ප්‍රභාස්වර සිත අපි බාහිරව ගනු ලබන රූපාදී අරමුණු වල ඇලීම් ගැටීම් දෙක නිසා මේ සැලෙන්න ගන්නවා. ඇලෙන පැත්තට යනවා, ගැටෙන පැත්තට යනවා. එතකොට මේ ප්‍රභාස්වර සිත බොහොම නිශ්චලයි, තැන්පත්. හැබැයි බාහිර අරමුණු වල ඇලෙන්න ඇලෙන්න, ගැටෙන්න ගැටෙන්න මේ නිශ්චල භාවය, තැන්පත් භාවය නැති වෙලා ගිහිල්ලා සමාධියේ බිඳිලා සිත සැලෙන සිතක් බවට පත් වෙනවා. එයත් අපිට මෙතෙන්දි ගන්න පුළුවන් ද අපේ හන්ද මේ සිත කම්පා වෙනවා කියන අදහස? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඉතින් හිත
කම්පාවෙන්න ප්‍රධානම දේ මේ කෙලෙස්ම තමයි. එහෙමයි. ඉතින් ඇලීම් වශයෙන් හරි ගැටීම් වශයෙන් හරි ඒ වගේම අනේක විද වශයෙන් ඇති වෙන ක්ලේශ ධර්මයන්ගේ විපාකයක් තමයි අතරම කම්පාව කියලා කියන්නේ. එහෙමයි. ඉතින් ඒ කම්පාව දැන් අපි දැන් කුසල් කරගන්න බැරි වුණා, අකුසල් සිද්ධ වුණා, ওই විදිහට කම්පා වෙනවනේ. එහෙමයි. අපි හන්නේ කොහොමද කම්පණය කම්පා වීම කියන එක නිවනට බාධාවක් වෙන්නේ? ස්වාමීන් වහන්සේ නිවනට බාධාවක් වෙන්නේ දැන් ඇත්තටම අද අපි ගත්තාම බොහෝ දිනාට මේ කම්පාව කියන එක තියෙනවා. සමහරලාට මේක සමහර බොරුවටත් කම්පා වෙනවා. දැන් සමහරලාට දැන් බොරුවටත් කම්පා වෙනවා කියලා කියන්නේ නිතරම ඒක නිකන් හුරුවක් හැටියට කරගෙන පුරුද්දක් හැටියට කරගෙන හැම දෙයකටම දැන් කුසල් කරගන්න බැරි වුණා කියලා කම්පා වෙන ඉතින් ස්වභාවයක් තමයි. ඒක කරගන්න පුළුවන් වෙලාවෙ කරන්නේ නැතුව පස්සේ කම්පා වෙනවා. පස්සේ කම්පා වෙනවා. දැන් සමහරු හිතනවා නිතර නිතර කම්පා වීම තුළ ඒකෙන් තමන්ට ලොකු පොඩි අවස්ථාවක් ලැබෙනවා. තමන්ට ඒකෙන් පිළිසරණක් ලැබෙනවා. තමන්ට දැන් අනේ මට අපිට කුසල් කරගන්න බැරි වුණා කියා දැන් කරගන්නෙත් නැහැ. දැන් මේ දවස්වල කෙනෙක් කම්පා වෙනවා අනේ අපිට සිල් සමාදන් වෙන්න බැරි වුණානේ මේ පොයේ දවස්වල ඇඳිරි නීතිය දාලා ආදි වශයෙන්. හැබැයි ඇඳිරි නීතිය නැති පොයේ දවස්වල සිල් සමාදන් වෙලා නැහැ. ඔව් ඒක තමයි අර ඕනම දෙයක් ලැබෙනකොට ඔකේ අගයක් නැහැනේ. එහෙමයි. ඕනම දෙයක් එහෙමයි සාමාන්‍ය දැන් නැති තැනක දරුවෙකුට ඉතින් කවන්න දෙයක් නැහැ ළමයා ඇඳ හෙඳ කනවා. හැබැයි හොඳට සල්ලිත් භාගේ තියෙන කෑම බීම තියෙන තැනක ළමයාට කවා ගන්න හරි අමාරුයි. එහෙමයි. ඒ වගේ ස්වාමීන් වහන්සේත් දැන් මේක නැති වුණාම තමයි ගොඩක් අයට මේක ගොඩක් දැනෙන්නේ. එහෙමයි. ඉතින් කෙසේ හෝ මේ කම්පාව කියන එක අද මේක ඇබ්බැහියක් හැටියට හැම දිනාටම වගේ තියෙන දෙයක්. හැබැයි මේ කම්පාව ස්වාමීන් වහන්සේ නිවනට බාධා වෙන්නේ මේක නීවරණ ධර්මයක්. එහෙමයි. උද්දච්ච නෙවෙයි විශේෂයෙන් කුක්කුච්ච. එහෙමයි. කුක්කුච්චය කියලා කියන්නේ මේ කම්පණය. එහෙමයි. පසුතැවිලි. පසුතැවිලි. එහෙමනම් මෙන්න මේ පසුතැවිල්ල දැන් නීවරණ කියන දේවල් ස්වාමීන් වහන්සේ අහවල් නීවරණේ විතරක් නිවනට බාධායි කියලා නැහෙනි. එහෙමයි. මේ නීවරණ පහම ඒකාන්තයෙන් නිවනට බාධාවක්. එහෙමයි. ඉතින් එහෙමනම් මේ ආවරණේ තියෙද්දි මේ කම්පාව නැත්තම් මේ පසුතැවිල්ල තියෙද්දි අපිට නිවනට යන්න පුළුවන් කමක් නැහැ. අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දුකක් හමු වේදී, අලාභයක් හමු වේදී කම්පනයක් ඇති වෙනවා කියන එක ස්වභාවයක්. කොහොමද සැපක් හමු වේ, ලාභයක් හමු වේ කම්පාවක් ඇති වෙන බොහෝ දෙනා ලාභය හැමුවේ සතුට වෙන උද්දාමයටපත් වෙනවා. කොහොමද ඇයි එතන කම්පනිය එනවා කියලා කියන්නේ? ඔව් ඇත්තටම අපි ඒකට සාමාන්‍යයෙන් දැන් ලාභ අලාභ කියන දෙකත් එක්ක ඉස්සරහට එමු. එහෙමයි. ඉතින් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් දැන් ලාභ කියලා කියන්නේ ඇත්තට විවිධාකාර ලැබීම්නේ. එහෙමයි. ධන ලාභ, පුත්‍ර ලාභ, වතු පිටි ලාභ, මිල මුදල් ලාභ, ඒවා තමයි ලාභ. එහෙමයි. ලැබෙන දේවල්. ලැබෙන දේවල්. ඉතින් අලාභ ගැන කාටවත් කියන්න දෙයක් නැහැ. අලාභ ඉතින් කවුරුත් දන්නවා. එහෙමයි. ඒකෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හැමදාම ලාභ ලැබෙනවද? හැමදාම අලාභ ලැබෙනවයි කියන්නේ අමාරුයි. එහෙමයි. ලාභයේ ළඟට අලාභය, අලාභයේ ළඟට ලාභය. මෙන්න මේ අන්දමින් ලෝක ධර්ම චක්‍රය අපි කරා ලං වෙනවා. එහෙමයි. දැන් බලන්න දැන් අපි ගත්තාම කලක කුසට ආහාරක් ඊළඟට ගතට වස්ත්‍රයක් හිසට සෙවණක් හිතට නිවනක් නැතිව හිටපු අනාථයෙකුට පසු කාලේ මහා ධනවන්තයෙක් වෙන්න බැරි කමක් නැහැ. එහෙමයි. නේද? ඒවට ඕන තරම් උදාහරණ තියෙනවා. තියෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා ගත්තාම අර මහා ධන සිටුවරයාගේ ඉඳලා ඉතින් මේවට උදාහරණ කතා කරන්න ගියොත් ස්වාමීන් වහන්සේ ඕන තරම් තියෙනවා. එහෙමයි. ඉතින් ඇත්තටම දැන් තව එකක් මෙතනදී මතක තියාගන්න ඕන. දැන් සමහරු හිතනවා කුසල ධර්මයන්ගේ නියලිලා ඉන්නකොට පින් දහම් කරනකොට යහපත් චර්යාවක් තියෙනකොට එහෙම විපත්තින් වෙන්න බෑ කියන සන්නාමකුත් සමහරුන්ට තියෙනවා. එහෙමයි. හැබැයි එහෙම නෙවෙයි. දැන් මේකේ දැන් මහදන සිටුවරයා නම් අපි දැන් ගත්තොත් එතුමා ඒ ධර්මයත් එක්ක හිටපු කෙනෙක් නෙවෙයි. මෙලොවදීම කරපු කර්මවල විපාකයක් හැටියට එතුමාට ඒ තත්ත්වයට පත් වෙන්න සිද්ධ වුණා. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් අනාථ පින්ඩික සිටුතුමා. එහෙමයි. අනාථපිණ්ඩික සිටුමා ගැන දන්නේ නැති කෙනෙක් නැහැ නේද? එහෙමයි. අනාථපිණ්ඩික සිටුමා තමයි මේ බුද්ධ ශාසනය හිටපු ප්‍රධානම දායකතුමා. හැබැයි එතුමාත් හැමදාම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට දන් දුන්නත් එතුමාටත් මේ ලෝක ධර්මයන්ට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ අපි හන්නේ අතීත කර්ම විපාකයක් විදිහට. අතීත කර්ම විපාකයක්. එහෙම මේ භවයේ තුල කතරම්
කර්ම කරලා තිබුණත් අතීත කර්ම ඊට වැඩිය ප්‍රබල නම් ඇතැම් වෙලාවට ඒ කර්ම ඉස්මතු වෙලා එනවා. හැබැයි ඒවා වැඩි කල් පවතින්නේ නැහැ. දැන් අනාථ වෙනසුතුමාටත් ඒක වැඩි කාලයක් පැවතුන්නේ නැහැ. නමුත් ස්වාමිනා දැන් මම ඒක පොඩ්ඩක් මතක් කරේ. දැන් බොහෝ දෙනා අපිට කියන කාරණයක් තමයි අපි මෙච්චර හොඳ වැඩ කරනවා ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා සමහරු හිතනවා. නමුත් ඒ කම්පා වීම සුදුසු නැහැ. එතකොට දැන් අපේ ස්වාමීන් වහන්සේ හෙව්වා අලාභයක් ලැබෙනකොට විතරද කම්පා වෙන්නේ? දැන් ඒ වගේම ලාභයක් ලැබෙනකොටත් කම්පා වෙනවද කියලා? එහෙම. ඒත් ඇත්තටම සාන ලාභයක් ලැබෙනකොට කම්පා වීමක් නැහැ. හැබැයි ඒ ලාභය නැති වෙනකොට තමයි කම්පාව ඇති වෙන්නේ. ලාභයේදී උද්දාම වීමත් එක්තරා විදිහක සිත කම්පා කරගැනීමක්. ඔව් ස්වාමීනා. ඇත්තටම දැන් තථාගත ශ්‍රාවකයෙකුට අලාභයේදී දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අපි ගත්තාම උන්වහන්සේට දැන් ඇත්තටම දැන් බලන්න උන්වහන්සේට ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලත් ඒ වගේම අර මහා පොළොව හත්වාරයක් කම්පා කරමින් දන් දීලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච අපේ බුදුරජාණන් වහන්සේටත් පින් ස්වාමීන් වහන්සේ මේ ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න බැරි වුණානේ. එහෙම. එතකොට දැන් බලන්න උන්වහන්සේට අර වීරංජක බ්‍රාහ්මණතුමා අර වස්සාරාධනා කරලා අන්තිමට ඒ වස් කාලේ ගත කරන්න උනේ මේ යව කියන දහන් වර්ගය. එහෙම. තවවත්තාවක පිපාසයට පැණිත්තක් හොයාගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. එහෙම. ඊළඟට අර 16ක් විසින් තුන්සහලෙන් කොටලා අල්ලේ තියලා පදම් කරගත්ත ලුණු නැති කුඩු රොටියකින් උන්වහන්සේට යැපෙන්න සිද්ධ වුණා. එහෙම. හැබැයි දැන් මේ පැත්ත මෙහෙම වුණාට බුදුරජාණන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා, විසාකා මහ උපාසිකාව, බන්දුල මල්ලිකාව, චිත්ත ගෘහපතිතුමා, ධම්මික උපාසකතුමා මේ ආදී දායක දායකාවන්ගෙන් ප්‍රණීත ආහාර පාන ලැබුණා. එහෙමයි. හැබැයි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒ ලැබීම් නොලැබීම් දෙකේදී කිසිම වෙනසක් දැක්වේ නැහැ. අපි හන්නේ මේ ලැබීම සම්බන්ධයෙන් කතා කරනකොට මට මේ ධර්ම සාකච්ඡාවට පැමිණෙන්නට මදකට කලින් අපේ රටේ ඉන්න කරුණා ගුණයෙන් බොහෝම අනුන ඉතාම හිත හොඳ කලා ශිල්පියෙක් ප්‍රවීණ ගායක මහත්මෙක් මගේ ගීතයකට එතුමා දායක වෙනවා. ඉතින් එතුමා ඒ ගැන කතා කර කර ඉඳදී අපි හන්දට මතක් කළා මේ එතුමා දැක්කලු මේ කල ලයිට් එකක් ගාව බොහොම අසරණ වෙච්ච හිඟන්නේ නෙවෙයි බොහොම යම් මට්ටමක හොඳ තත්වයක තියෙන ඒත් ශාරීරික ආබාධ එහෙම තියෙන අසරණ කෙනෙක්. ඉතින් ඒ කෙනාට ගියක් දොරක් එහෙම නැතුව ඇති බොහොම පහසුවෙන් ඉන්න ඉඩකඩ නැතුව ඇති කියලා එතුමා විශ්වාස කරනවා. ඒත් එක්කම එතුමා සිහිපත් කළා එතුමා දන්න යම් කිසි කෙනෙක් ඉන්නවා කියලා බොහොම ධන ධාන්‍ය තියෙන දරු මුණු පුරන් ඔක්කොම හොඳට ඉගෙනගත් වෛද්‍යවරු ආදී වශයෙන් රටේ බොහොම ප්‍රධාන රැකිරක්ෂා කරන ගෙවල් දොරවල් කිහිපයක්ම තියෙන කෙනෙක් ඉන්නවලු. ඉතින් එයාට ලැබීම ගොඩක් තියෙනවා අපේ හාමුදුරනේ. නමුත් හරියට කන්න අඳින්න කොච්චර ධන ධාන්‍ය තිබුණත් බැංකුවල මුදල් කොච්චර තිබුණත් හරියට කන්නේ නැහැ. ලෙඩක් දුකක් හැදුනාම බෙහෙත් ටිකක් ගන්නෙ නැහැ. ඒ වගේ පීඩා විඳිනවා. එතකොට අර පුලන්නා එහෙම නැත්නම් අර දිලිඳු මිනිසයා සහ මේ කෙනා අතරේ මොකද කෙනෙකුට ලැබිලා නැහැ. තව කෙනෙකුට ලැබිලා තියෙනක විඳ ගන්න හැකියාව නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒකත් මේ අෂ්ටලෝක ධර්මයට ගලපන්න පුළුවන්ද මොකද්ද අපේ? ඔව් ඇත්තටම සමහර එතනදී නම් අර බොහෝ දුරට දැන් ධන ධාන්‍ය ලබන්න කුසල් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි දානේ දීලා තියෙනවා. හැබැයි සතුටු වෙලා නැහැ. සතුටු සිතින් දීලා නැහැ. ඉතින් දීලා විරලත් ඉතින් මොකද මහා යුද්ධයක්නේ. සමහරට දෙන්න සිද්ධ වුණා. දුන්නා. නමුත් දීලා වුණත් දැන් සමහර අය කම්පා වෙනවා. ඉතින් එහෙම අය අපරාධි දුන්නේ කියලා. ඉතින් ඒ වගේ අයට ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒ භවභෝග සම්පත් ලැබුණත් කිසිම සතුටක් නැහැ. ඉතින් අයට ඒක විඳින්න පිනක් නැහැ. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් භවභෝග සම්පත් වලින් අපිට එතන සතුට තියෙනවා කියලා කියන්නත් බෑනේ. එහෙමයි. දැන් මහා වන්දිරේක කෙනෙක් ඉන්නකොට ඉතින් ලොකු යාන වාහන පාවිච්චි කරනකොට දැසි දැස්සෝ ඉන්නකොට හොඳ ඉහළ පැලැන්තියේ අය ඇසුරු කරනකොට අපි හිතනවා මෙතන නම් සැප සාගරයක් මේ ඉතාම හොඳට සැප විඳින තැනක් කියලා. එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි මේ සැපයි දුකයි කියන එක ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් සැපයි කියලා කියන්නේ බාහිර දේවල් නෙවෙයිනේ.
සැපයි කියලා කියන්නේ අපේ මේ ඇහැට කනට නාසයට දිවට මේ කයට අපි කැමතිම අරමුණු ටික ලැබෙනවා නම් ඔන්න සැපයි. එහෙම. දැන් ඒක සමහර වෙලාවට පුංචි වරිච්චි ගහපු ගේක ඉන්න කෙනෙකුට ඒ කැමතිම දේවල් ටික ලැබෙන්න පුළුවන්. එහෙම. එයා කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ සියල්ලම එයාට ලැබෙනවා නම් ඒ බාහිරින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා දුක් විඳිනවා කියලා. නමුත් එයා ඒ පැල්පතේ ඉඳගෙන පුදුම සැපයක් විඳින්න පුළුවන්. අපි හන්නේ එතනදී දැන් සැපය තියෙනවා සතුට නැහැ කියලා මම කිව්වොත් ඒක හරියද අර සැප ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔව් ඇත්තම ස්වාමීන් වහන්සේ සැපය කියලා කියන්නේ ඇත්තම සතුටනේ සැපය කියලා කියන්නේ. එහෙමයි දැන් ඇහැ පිනවන රූපයටත් පේනවා. ඒත් කැමති කැමති රූප. නමුත් එයා ඒ රූපය තුලින් සතුටකටපත් වෙනවා. සතුටටපත් වෙනවා. සෑහීමකටපත් වෙනවා. සෑහීමකටපත් වෙනවා. ඉතින් ඇත්තම දැන් අපි හිතමු දැන් මහා මන්දිරයක ඉන්න කෙනෙකුට කටුකුඩක වගේ ඉන්නවා නම් එතන මොන දේවල් රත්තරණෙන් නිර්මිත වෙලා තිබුණත් එතන ස්වාමීන් වහන්සේ සැපයක් නැහැ. එහෙම. ඉතින් සමහර අයට දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරීට සාපේක්ෂව වෙනස් කතාවක් ඇත්තටම මෙච්චර හොඳට ලැබිලත් අර සමහරට අර දුගී දුප්පත් කෙනාටත් වඩා අන්ත විදිහට මෙයා ජීවත් වෙනවා. ඒවට ඉතින් විපාකේ තමයි. ඉතින් ඒ සසර අපිට ධර්මානුකූලව කියන්න දෙන එකම දේ තමයි සතුටෙන් දීලා නැහැ. එහෙම. දැන් සමහර අය ඉන්නවා ෆ්‍රිජ් එකේ අලුත්ම එළවලු දාලා තියෙනවා. අමතක වෙලා දවස් දෙක තුන ගත වෙලා බලනකොට සමහරට අං ගැහිලා උයා ගන්න බෑ කුණු වෙලා. එහෙම නැත්තම් ওই ගොඩක් කෑම ගෙනල්ලා මේ දවස්වල ස්ටොක් කරගෙන තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ වෙන්නේ ඉතින් දින කල් පැනලා මේ උරුණාට පස්සේ විසි කරන්න වෙනවා. එහෙම වෙන එතකොට ඒක අලාභයක් නේද අපේ? ඔව් ඇත්තට මේවා සම්හාන ඉතින් අලාභ. අලාභ ගැන ගණිත ගත්තොත් ඒක ඉතින් අපේ පින්නතුල්ලාට මේ අලාභය ගැන නම් අමුතු විස්තර කරන්න අවශ්‍ය නැහැ. එහෙමයි. මොකද අලාභය ගැන හොඳට මිනිස්සු දන්නවා. දන්නවා. ලාභය ගැනත් දන්නවා, අලාභය ගැනත් දන්නවා. අපි ඉතින් මෙතනදී විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ ලාභයත් අලාභයත් කියන දෙකම අපිට හැමදා එක දිගටම අලාභ ලැබෙන්නේ නැහැ. එක දිගට ලාභ ලැබෙන්නේ නැහැ. අපි දැන් අපේ සමාජයේ ඉන්න ගොඩක් අය Tamanට ලැබෙන ලාභය මුල් කරගෙන අනිත් අය හෙලා දකින අවස්ථාව. එතකොට ඒත් ලාභයේදී කම්පා වීමක් නේද? ඔව් ස්වාමීනාත් ඇත්තටම දැන් ඒක දැන් අනිත් අය හිලා දකිනවා කියලා කියන්නේ කම්පාවට වඩා එතන යා අකුසල් කරගන්නවා. ඒකයි අර චූල සුභද්‍රාව අනාථපිණ්ඩික සිතුමාගේ දියණිය කියන්නේ චූල සුභද්‍රාව. එහෙම. මේ චූල සුභද්‍රාව මේ ශ්‍රමණයන් වහන්සේලාගේ ಗುಣ ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් ඔය ලාභාලාභ දෙක සම්බන්ධව ගත්ත තටලෝ දහමව සම්බන්ධවම එතුමිය ප්‍රකාශන සිද්ධ කරලා තියෙනවා. එතුමියගේ ප්‍රකාශනයක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා හඳුන්වන ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේන චෝනතෝ ලාභාලාභේන ඒකට තාදිසා සමනමම. ඉතින් ලෝයසියෝ ලාභයක් ලැබුණාම උද්ධාමයටපත් වෙනවා. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ කියපු විදිහට උද්ධාමයටපත් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණම මත් වෙනවා. එහෙමයි. මත මාන්නේ මේ ඔක්කොම අකුසල්. ඉතින් අර පිනකට ලාභයක් ලැබුණට එයා ඒකෙන් දැන් ස්වාමීන් වහන්සේ මතක් කරා මේ ඒ අනිත් අය හෙලා දකිනවා. ඉතින් ඇත්තටම ඒ තුලින් එයා අර ලාභේ යාට ඔරොත්තු දෙන්නේ. එයා ඒ නිසා අකුසල් කරගන්න. එහෙමයි. පූර්ව පුණ්‍ය විපාකයක් නිසා ලැබෙනවා. එහෙමයි. ලැබුණට ඒකෙන් අකුසලයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ චූල සුභද්‍රාව කියන්නේ ලාභේන උන්නතෝ ලෝකෝ ලාභෙන් දෙයන ලෝකෙක අලාභේන ච ඕනතෝ. අලාභයක් ලැබුණාම මහා දුක්ඛිත වෙන්න හොඳක් නැහැ. ඔව් කම්පාවටපත් වෙන ලෝකෙක දැන් එහෙමනේ දැන් ලාභයක් ලැබුණාම ඉදමෙනවා ඔළුව ඉදමෙනවා. අලාභයක් ලැබෙනකොට ඉතින් ඔළුව ගහ ගන්නවා, අඬනවා, ශෝක වෙනවා, කම්පා වෙනවා. එවැනි ලෝකයක අලාභේන චුණු ලාභාලාභේන ඒ කට්ටා. ඒතර මේ ලාභ අලාභ කියන මේ අවස්ථා දෙකේදීම මගේ ශ්‍රමණයන් වහන්සේලා සමසිත ඇති වාසය කරනවා. ඒතර බලන්න ස්වාමීන් වහන්සේ මේ ලාභේදී උඩඟු වුණොත් එතනදී අපිට එකින් එක නෙවෙයි සම්පූර්ණයෙන්ම අකුසල් සිද්ධ වෙන බව පැහැදිලිවම කියන්න පුළුවන්. එහෙම අපි හන්නේ අර මාර තජ්ජනීය සූත්‍ර දේශනාවෙදිත් සඳහන් වෙනවනේ අතීතයේ වැඩිහිටි බුදුරජාණන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගේ සමීහෝ හිටපු ස්වාමීන් වහන්සේලාට අපි හඳුරන්නේ දායකයෝ මේ බුදු සත්කාර කරන්න පටන් ගත්තා. එතකොට බුදුහාමුදුරුව බලනවා මේ බුදු සත්කාර කරන්න පෙළඹුණේ මොකද කියලා. එතකොට බලනකොට මේ මාරයා ආවේශ වෙලා තමයි මේ හාමුදුරුවන්ට බුදු සත්කාර කරන්නේ.
මොකද ප්‍රතග්ජන ස්වාමින් වහන්සේලා පුද සත්කාර හමුවේ උද්දාමයට පත් වෙනවා. ඒතර මානෙය ඇති කරගන්න. එහෙම ඇති වුණාම හිත කෙලසුන්ගෙන් දුර්වල කරගත්තාම එබඳු සිතකට මායාට රිංගන්න ලේසි. රිංගන්න පැහැදිලි. ඒ වගේම තවත් අවස්ථාවකදී මායා ගම්වැසියන්ට ආරූඪ වෙලා අපේ අහන්දරනේ මේ බොහොම ද්වේෂ සහගතව අර ස්වාමින් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට බනිනවා, කෑ ගහනවා, දොස් කියනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ හමුවේදී ද්වේෂ හමුවේ ওই බනින බැනුන් හමුවේ ගැටෙන්න යන්න එපා, මෛත්‍රී කරන්න. මොකද ගැටෙන්න ගියොත් බැනුන් හමුවේ අපි ගැටිලා ආයි එයාලට බනින්න ගියොත් මායයා දින්න වෙනවා. ඒ නිසා මායය පරාජය කරන්න තියෙන ක්‍රමය තමයි ඒ ද්වේෂය හමුවේ මෛත්‍රී කරන්න කියලා නොගැටී ඉන්න කියන එක අවධානය කරනවා. දැන් ඇත්තටම සාහනස දැන් බලන්න අපි මේ සමාජ මට්ටමින් ගත්තොත් සාහනස හොඳම තැනකට ආවේ දැන් ඇත්තටම සමාජ මට්ටමින් ගත්තොත් මේ ලාභ අලාභ කියන මේ අවස්ථා දෙක දැන් අපි දැන් බලන්න මේ කීර්ති ප්‍රශංසාති මේ ඔක්කොම ඒවාට එකම පැත්තට යන ඒවානේ. එහෙමයි. එතකොට දැන් අපි බලමු දැන් මේ ලාභ ලැබෙනකොට සාමිනහංස දැන් ධර්මයේ සඳහන් වෙනවා මේ බුද්ධ ශාසනයේ පවා විනාශ වෙන්න තරහා හේතුවක් තමයි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. එහෙමයි. ඕනවට වඩා මේවා ලැබෙන්න ගත්තහමත් මේ පිරිහීම ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. එහෙමයි. එතකොට දැන් අපි සමාජ මට්ටමින් ගත්තොත් දැන් බලන්න කෙනෙකුට සමහරවිට කෙනෙක් සාමාන්‍ය කෙනෙක් අපි සමාජ පුද්ගලෙක් ඉතින් බොහොම අමාරුවෙන් ධනවත් වෙනවා. ඉතින් ඇත්තට සැබෑම උත්සාහයකින් තමයි එතුමා ධනවත් වෙන්නේ. එහෙමයි. ඉතින් හොඳම ධනවතෙක් වුණාට පස්සේ අර ඒ සඳහා උදව් කරපු බිරිඳ දරුවෝ ඔක්කොම අමතක වෙලා සම්පූර්ණම වෙන අලුතෙන් විවාහයක් සිද්ධ කරගන්න අවස්ථා තියෙනවා. මොකද අර මොකද අර ලාභී ලැබෙනකොට උද්ධාමයටපත් වෙනවා. අර මුල අමතක වෙනවා, උඩඟු වෙනවා. එහෙමයි. ඉතින් වෙනකොට මොකද වෙන්නේ? මිනිස්සයා පිරිහෙනවා. අර බලිසෝ බික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා බිලි කට්ටක් වගේ කියලා. බිලි කට්ටක් වගේ කියලා. එහෙමයි. ඒවයි ඇමිනෙන එක. එතකොට ඒ තුල වෙන්නේ අපේ හඳුරන්නේ තනිකරම පුද්ගලයා මානසිකව පිරිහෙනවා. මානසිකව පිරිහෙනවා. ගිහියන්ටත් එහෙමයි, පැවිද්දන්ටත් එහෙමයි. ඉතින් එහෙනම් මේ ලාභයේදීත් ඇත්තටම බොහොම කල්පනාකාරී වෙන්න ඕන. එහෙමයි. ඒ වගේම අලාභයේදීත් කියන්න දෙයක් නැහැ. අලාභයේදී අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට ගැටෙනවා, ඊළඟට තරහ ගන්නවා. ඉතින් ওই ඇලීමයි ගැටීමයි දෙකම ඇති වෙන්නේ මෙන්න මේ ලාභයත් අලාභයත් කියන මෙන්න මේ අවස්ථා දෙකේදී. එහෙනම් අපි හන්නේ දැන් මේ කාලයට ගැලපෙන හින්දා අපි මේ වැඩියෙන්ම අපි ලාභය අලාභය ගැන කතා කරනවා. ඒ අනුසාරයෙන්ම අනිත් ලෝක ධර්ම ගැන පින්නතුන්ට හිතා ගන්න පුළුවන්, කල්පනා කර ගන්න පුළුවන්. වැඩියෙන්ම ගත්තොත් අපි හන්නේ මේ කොරෝනා කාලේ. දැන් මම අපි හාමුදුරන්ගෙන් ඇහුවොත් මෙහෙම COVID-19 එහෙම නැත්නම් කොරෝනා ලාභයද අලාභයද? ඒක ඇත්ත වශයෙන්ම ගන්න විදිහ තමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් අපි මුලින් කිව්වා දැන් මේක පැහැදිලිවම බහුතරයක් අපි හැමෝම හිතන්නේ මේක ඇත්තම අලාභයක්. එතකොට නමුත් ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කාලේ කෙනෙක් ධර්මයේ පැත්ත යන කෙනෙක් මම සාමාන්‍යයෙන්. එහෙමයි. අනේ මේ විපත්‍ය සම්පත්‍යයක් කරගෙන දැන් අපිට තේරෙනවා මේක මේ බොහොම తాවකාලික දෙයක්. ඉතින් මේ කාලය තුල අපි හිතමු දැන් කෙනෙක් බනහන්නේ. එහෙමයි. දැන් ගෙදර ඉන්න ලැබෙනවා. ඉතින් ගෙදර ඉන්න හම්බෙනකොට දැන් බණක් අහන්න ලැබෙනවා. එහෙමයි. ඊළඟට දැන් එයාට ඒ බණ හොඳට හිතට වදිනවා. නැවතත් බණ අහන්න පටන් ගන්නවා. ඊළඟට බණ දැන් අර අල්පස්සුතයා බහුසුතෙක් බවට පත් වෙන අවස්ථාවක් වගේ. කොරෝනා කාලේ. කොරෝනා කාලේ. එහෙමයි. ඊළඟට ඒ වගේම අපි හඳුනන්නේ දැන් කොරෝනාව ලාභ ලැබෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. දැන් ෆේස් මාස්ක් හදන අයට කොරෝනා ලාභයක්. මිනි පෙට්ටි සාපකාරයන් සමහර වෙලාවට ලාභයක් වෙන්න පුළුවන්. මේ අවමංගල්‍ය උත්සව තියන්න බැරි වෙන හින්ද කෙලින්ම අදහනාගාරයට දාන නිසා චාරිත්‍රා හරිත්‍රණයෙන් තොලව එතන පොඩි අලාභයක් තිද්ද වුණත් පෙට්ටියට යන ගාන හරි ලාභයක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට ලාභයක් වෙනදී තව කෙනෙකුට අලාභයක් වෙන එක ඒක ලෝකේ හැටිද අපිට. ඒක තමයි ලෝකේ තියෙන ස්වභාවය ස්වාමීන් වහන්ස. ඉතින් ඒක මේ කොරෝනා ආවත් නැවත් ඉතින් ඇත්තටම ඇති ලෝකේ යන පිළිවෙල තමයි ඒක. කෙනෙකුට ලාභයක් ලැබෙනවා, තව කෙනෙකුට අලාභයක් ලැබෙනවා. කොහොමද අපි අපහන්නේ හරියට ගත්තොත් කොරෝනාව අපි හාමුදුරුවෝ කිව්ව විදිහට අවමංගල්‍ය මංගල්‍යයක් බවට පත් කරගන්න? දැන් අත්‍තරම සානස ඒකෙදි අපි දැන් අපි ගත්තොත් අපේ පැරැන්නෝ ස්වාමීන් වහන්සේ දැකලා ඇති ඉස්සර අපි දැකලා තියෙනවා. කෙනෙක් මැරුණාම ඒ මලගෙදර සතිපට්ඨාන සූත්‍රය කියනවා. එහෙම.
මලගෙදරක සතිපට්ඨාන සූත්‍රය අපිට සාමාන්‍ය ඇහෙනවා. ඉතින් පැරණි අය කරන වැඩවල ස්වාමීන් වහන්සේ හැම දෙයකම ලොකු අර්ථයක් තියෙනවා. එහෙම. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා එක්තැනක උපසංහරති ඒවං ධම්මෝ ඒවං භාවි වගේ පද. එහෙම. දැන් අපි නොයේක් දෙනාගේ මලගමට ගියත් අපේ මලගමට අපි ගිහිල්ලා නැහැනේ. අපිට යන්න බෑ. එහෙම. එතකොට පැරණෝ කෙනෙක් මැරුණාම ඒ මලගෙදර සතිපට්ඨාන සූත්‍රය කියනවා කියලා කියන්නේ අපේ මලගමට අපි යෑමක්. එහෙම. දැන් අපි ඒ පෙට්ටිය ළඟට ගිහිල්ලා අද ගොඩක් දෙනෙක් දැන් වෙන වෙන දේවල් නිත් ස්වාමීන් වහන්සේ හොයන්නේ ගෙදර ඒ කවුරු හරි ඇඬුවේ නැත්නම් ඒක මිනිස්සුන්ට ප්‍රශ්නයක්. එහෙමයි. ඊළඟට ඒ ආපු සෙනගඩුවේ නම් ඒක ප්‍රශ්නයක්. ඉතින් ඕවානේ මිනිස්සු හොයන්නේ. මලමිනිය හොඳට මේකප් කරලා තියෙනවා නේද? ඔව්. දැන් මිනිස්සු අපිටම ඇවිල්ලා කියනවා. මන පිටින් ඉන්න වගේ කියලා සතුට. කිනා වෙලා ඉන්න වගේ කියලා ඇවිල්ලා කියනවා. අර බලන්න අනිත්‍ය දකින්න ඕන තැන දකින්න වෙන දෙයක්. එහෙමයි. හැබැයි අර සතිපට්ඨාන සූත්‍රයේ කියවනවා කියලා කියන්නේ අර උපසංහරිතය අරකට සංසන්දනය කරනවා නේද? දැන් ඒ වන්දම්මෝ මේකට වෙලා තියෙන දෙයමයි මේකට වෙන්නේ. මටත් වෙන්නේ. එහෙමයි. ඉතින් එතකොට බලන්න ඒ වගේ දැන් මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මේ කොරෝනාව ධර්මයේ තුල යන කෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. අපි මේක කිසිසේත්ම මේ කොරෝනාව ආශිර්වාදයක් මේක පවතින ඕන දෙයක් කියන එක නෙවෙයි මෙතන කියන්නේ. මෙතන හොඳ මානසිකාරයක් තිබුණොත් මේ විපත්‍ය ඒකාන්තයෙන්ම සම්පත්තියක් බවට පත් කරගන්න පුළුවන්. අපි අහන්නේ අර දේවදූත සූත්‍රයට අනුව මේ ඇවිල්ලා ඉන්නේ දේවදූතයෙක් කියලා හිතන්න පුළුවන් නේද අපිට? පැහැදිලිවම හිතන්න පුළුවන්. එහෙමයි. ඒ මොකද අපිට දැන් මේ ව්‍යාධි දුක් මේ එන මේ මරණ දුක් මේ හැම දෙයක්ම අපට දේවදූතෙක් හැටියට ඒකාන්තයෙන්ම හිතන්න පුළුවන් සමහරවිට. මේ හිතලා අපි දුරාචාරයෙන් වැළකීලා පුළුවන් තරම් සදාචාර සම්පන්න වීම වැදගත් වෙනවා. ඔව් සීලවන්ත භාවය ඇති කරගන්න දැන් හොඳට අප්‍රමාදය ඇති කරගන්න දැන් මේ විපත්‍ය දැන් බොහෝ දෙනා ওই දුරකතනින් පවා කතා කරනකොට කියන අපිට දැන් තේරෙනවා මේක අපි ඉක්මනට මේකෙන් ගැලවෙන්න ඕන. දැන් සාමාන්‍ය වචනෙට හරි වෙනදට වඩා ලොකු උද්‍යෝගයක් තියෙනවා. ඒක ඉතින් ඇත්තටම ලොකු දෙයක්. එහෙමයි. අපි හන් දැන් අපි වෙසක් පෝය දවසේ සීල් සමාදන් වෙන්න බලා සිටියා. බොහෝ දෙනාට ඒ අහිමි වුණා. ඒ වගේම මේ රෝග විසනයන් නිසා මේ පෝය දවස් ලැබන පෝය හරි සිල් සමාදන් වෙනවා ලැබන පෝය හරි සිල් සමාදන් වෙනවා කියලා හිතාගෙන හිටියට අන්තිමේදී මේ පෝය අපිට අඩු වීගෙන යනවා. අවුරුද්දකට අපේ බෞද්ධයෝ ගොඩාක් බලාපොරොත්තු වුන් ඉන්නවා මහත් ආනිසංසදායක කටින පින්කම කරගන්න කියලා. නමුත් සිත්සේ එයද කරගන්නට නොහැකි තත්වයක් අද උදා වෙලා තියෙනවා. ඉතින් මේවා හමුවෙද් අපේ හාමුදුරුවනේ සමහර අය කම්පා වෙනවා. තමන්ට ඒ දේවල් කරගන්න බැරි වුණානේ කියලා. පින්කම් ආදිය කරගන්න බැරි වීම, ඒවාට අවස්ථාව නොලැබීම තුල කම්පා වීම උනත් හොඳ දෙයක්ද? එහෙම නැත්නම් ඒක හොඳ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ, ඇත්තට මොනම දෙයකටවත් අපි කම්පා වෙනවා කියලා කියන්නේ නම් සුදුසු දෙයක්ම නෙවෙයි. මේ කම්පණය නැත්නම් මේ ශෝක කරනවා කියන එක මොනම දෙයකටවත්. දැන් සමහර අයට දැන් ප්‍රතිපත්ති පුරා ගන්න බැරි වුණා, සිල් ගුණ පුරා ගන්න බැරි වුණා, දන් දෙන්න බැරි වුණා. ඔය සමහර වෙලාවට දහසක් හොඳ දේවල් කරලා තියෙනවා. එහෙමයි. දහසක් හොඳ දේවල් කරත් සමහරුන්ට මේ බැරිවිච්ච දේව හිත හිතා කම්පා වෙන ස්වරූපයක්ත් තියෙනවා. මම ඒක මුලින්මත් මතක් කළා. ඉතින් මේ කම්පා වීම නම් කිසිසේත්ම අපට ගැළපෙන දෙයක්ුත් නෙවෙයි, ඒක කුසලයක්ුත් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම අපේ අර ස්වාමීන් වහන්සේත් මතක් කළා අකුසල් සිත් 12යි දේශ සහගත සිත් දෙක තමයි ඔය මොන්නම දෙයකට හරි කෙනෙක් කම්පා වෙනවා නම් එයාට පහළ වෙන සිතුවිලි. අපි හන්නේ දැන් යස අයස කියන වචන දෙක අපි ගත්තොත් කාලේ ඉක්මනට ගෙවි යන නිසා වචනාර්ථයේ මොකද යස කියලා කියන්නේ? කීර්තිය සාමාන්‍යයෙන් අදහස් කරන හැමතෙ පරිවාර සම්පත්තිය සහ පරිවාර පිරිවර නැතිවීම ගැන සඳහන් කරනවා. ඒ සාමාන්‍යත දැන් ඇත්තටම යස අයස අර ලාභ ලාභ දෙක වගේම තමයි යස අයස කියන මේ දෙකත් මිනිස්සයා කරා මිනිසා කරා වරින් වර ළඟා වෙනවා. එහෙමයි. ඒතර යස කියලා කියන්නේ කීර්තිය. එහෙමයි. අයස කියලා කියන්නේ අපකීර්තිය. අපකීර්තිය. ඉතින් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණගෝසාව දෙව්ලෝ බඹලෝ දක්වා විහිදි ගියා. එහෙමයි. උන්වහන්සේගේ සහනශීලත්වය, අසරණයන්ට පිහිටවීම, මහා කාරුණිකත්වය මෙන්න මේ ආදී ගුණ නිසා බොහෝ අය බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කළා. එහෙමයි. හැබැයි මේ අවමානේ මේ ගුණ කඳ
ඉවසගන්න බැරිවිච්ච අන්‍ය තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේට අභූතෙන් චෝදනා කළා. එහෙම. අපහාස කළා. එහෙම. හැබැයි බුදුරජාණන් වහන්සේ කිසිවක් ගණන් ගන්න නැතුව උන්වහන්සේ ඉදිරියටම ගමන් කළා. ඒතර බලන්න ඇත්තටම අපේ ශාත්‍රුන් වහන්සේ තරම් මේ කීර්ති ප්‍රශංසාවට ලක්විච්ච ශාත්‍රුවරෙක් මං හිතන්නේ මේ ලෝකේ නැහැ. එහෙම. උන්වහන්සේ පුදුම විදිහට මේ සමහර අවස්ථාවල පුදුම විදිහට ප්‍රශංසාවට ලක් වුණා. කීර්තියට පත් වුණා. අපි හන්නේ දැන් මේ යසායස කියන වචනයයි නින්දා ප්‍රශංසා කියන වචනයයි සමානයිද? එහෙම නැත්නම් ඒක වෙනසක් තියනවද? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දෙකේ සාල සමානත්වයක් තියෙනවා. එහෙම. හැබැයි දැන් මෙතන යස කියලා කියන්නේ කීර්තියනේ, ආයස කියලා කියන්නේ අපකීර්තිය. එහෙමයි. කීර්තිය කියන අපි හන්නේ දැන් මේ පරිවාර සම්පත්තිය ගැන. ඔව් පරිවාර සම්පත්තිය නොඑක් විදියට මේ කීර්තිය. එහෙමයි. ඒතර දැන් මෙතනදී ස්වාමීන් වහන්සේ නින්දා ප්‍රශංසා කියලා කියන්නේ නින්දාව කියලා කියන්නේ අගුණ කතනේ. එහෙමයි. ප්‍රශංසාවේ කියලා කියන්නේ ಗುಣකතනේ. ඒ අතන කීර්තිය මෙතන ප්‍රශංසාවේ කියලා කියන්නේ ಗುಣකතනේ. ගුණ කීම. දැන් මෙහෙම කිව්වොත් අපි හන්නේ යසායස කියලා කියන්නේ අනභිමුඛයේ සිද්ධ වෙන එක. ඒ කියන්නේ තමන් ළඟදි සිද්ධ වෙන එකනේ. අපි දන්නේ නැහැ පැතිරිලා ගිහිල්ලා ඉවරයි. අපේ කීර්තියත් පැතිරිලා, අපේ කීර්තියත් පැතිරිලා යනවා. බැයි නින්දා ප්‍රශංසාව සමාන අපිට මූණකට. ඒකත් තාම හොඳ පිළිතුරක් සානතේ. ඇත්තටම ඒක සම්මුඛයේම ලැබෙන දෙයක් තමයි. නින්දාවයි ප්‍රශංසාවයි. එහෙමයි. කෙනෙකුගේ කීර්තියක් ඔව් ඒකත් හොඳ පිළිතුරක්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ දෙකම අපි සම්බන්ධ කරලා කතා කරොත් ඇත්තටම අපි මෙතනදී අපි සරණ ගිය භාග්‍යතුන් වහන්සේම තමයි අපි මේකට ස්වාමීන් වහන්සේ මේ අවස්ථා දෙකට ගලප ගන්න ඕන. මොකද උන්වහන්සේගේ උත්තම චරිතා ප්‍රධානය තුළින් තමයි අපට ලොකුම ආදර්ශයක් ගන්න පුළුවන්. දැන් අපේ බුදුරජාණන් වහන්සේ මේ කීර්ති අපකීර්ති නැත්නම් නින්දා ප්‍රශංසා මේ කියන හැම අවස්ථාවකදී මුන්වහන්සේ සමසිත්‍යතිව අකම්පිතව වැඩ හිටියා කියන එක අපට ඕනතරම් සාධක මේ ධර්මයේ තුල පෙන්වන්න පුළුවන්. එහෙම. ඒ නිසා ස්වාමීන් වහන්සේ දැන් බලන්න අත්‍තරම බුදුරජාණන් වහන්සේගේ දැන් උන්වහන්සේ දාර අතුල කියන උපාසක මහත්තයාට. එහෙම. අතුල පාතක මහත්තයා ආවනේ බුදුරජාණන් වහන්සේ දකින්න විශාල පිරිසක් සමග. තේනකොට ජේතවනාරාම ඉස්සරහා පොඩි හාමුදුරුවම භාවනා කරනවා. ඉතින් මේ හාමුදුරුවන්ට වැඳහම ඒ ස්වාමීන් වහන්සේ වැඩි කතා කරන්න කැමති නැහැ. උන්වහන්සේ සුවපත් වේවා කියලා නිශ්ශබ්ද වුණා. අතුල පාතක මහත්තයා හොඳටම කේන්ති ගියා. මෙච්චර මේ දුර ඉඳලා ඇවිල්ලා මේ හාමුදුරුව වචනයකින් සංග්‍රහ කළේ නැහැ. ඊළඟට ආනන්ද හාමුදුරුව ගාවට ගියාම ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතින් කාර්ය බහුලයි. උන්වහන්සේ මේ කතාව කිව්වම උන්වහන්සේ ලස්සන බණක් කිව්ව හැබැයි කෙටියෙන්. එහෙමයි. එතනත් හිස්සවුත්තු කරගත්තා. එහෙමයි. ආනන්ද හාමුදුරුව විසාකාව ආවනම් ඊළඟට අනාථපිණ්ඩික සිතුමා කොසල් රජුරු ආවනම් පැය ගණන් බණ කියයි. අදත් ඔයගේ කතා කියනවනේ. ඕන තරම් තියෙනවා. එහෙමයි. ඒතර දැන් අපිව ගණන් ගත්තේ නැහැ. අපි අවතක් සේරු කළා. එහෙම කියලා දැන් ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගියා. එහෙමයි. සරියුත් මහරහතන් වහන්සේ ඉතින් මේ ගැන විමසන්න ගියේ නැහැ. උන්වහන්සේ දීර්ඝව බණක් කිව්ව හැබැයි මේක තේරුණේ නැහැ. එහෙනම් අන්න එතනත් ඉත සෞත්තු කරගෙන ද යන්න තියෙන එකම තැන තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කළා, ස්වාමීනි අපි මෙහෙම ආව එක හාමුදුරුවක් කතා කරේවත් නැහැ. ආනන්ද හාමුදුරුවන ලස්සනට බණක් කිව්ව හැබැයි කෙටියෙන්. එහෙමයි. සරියුත් හාමුදුරුව කාලය මදි කිව්වට පස්සේ පැය ගාණක් බණ කිව්ව අපිට තේරුණේ නැහැ. ඉතින් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේට ඇත්තටම සිනහ පහල වුණා. උන්වහන්සේ සිනහ පහල කළා. උන්වහන්සේ සිනහ පහල කළා. අතුල උපාසක මහත්තයාට වදාලේ පෝරාණ මේතන් අතුල. එහෙම. අතුල මේක පුරාතන ධර්මයක්. එහෙම. මේ නින්දාව ප්‍රශංසාව ඔය කීර්ති ප්‍රශංසා හැම දෙයක්ම හොඳ නරක. හොඳ නරක. මේක පුරාතන ධර්මයක්. පුරාතන ධර්මයක් කියලා කියන්නේ මේක අදත් එහෙමයි, හෙටත් එහෙමයි, ඒ වගේම අතීතෙත් එහෙමයි. මොකද ස්වාමීන් වහන්සේ දැන් අද සමාජයේ අපි ගත්තම ලෝකේ ගත්තාම මේ ලෝකයේ ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ අපි දැන් ගත්තොත් දැන් අපි කතාව ගත්තොත් කෙනෙක් කතා නොකර ඉන්නකොට බයිනවනේ, හරි ආඩම්බරකාරය කියලා බයිනවා. මද වශයෙන් කතා කළත් හොඳ වැරදි, කතා නොකළත් වැරදි. ඊළඟට මද වශයෙන් අහන දෙයට උත්තර දුන්නොත් ඒකටත් මිනිස්සු කියනවනේ, හරි පුදුම මිනිස්සෙක් යමක් ඇහුවම ඒකට උත්තරය දෙනවා, නිස්සබ්දිනවා, හරි ආඩම්බරයි, මොකක් හරි හදනවා. ඊළඟට දීර්ඝ වශයෙන් කතා කරනකොට කියන ඔයාට කිට්ටු වෙන්න එපා, ඔයාට කිට්ටුනොත් මේ කෝච්චියට අහුණා වගේ කියලා ඉතින් එහෙම මොකක් හරි හදනවා. ඒකට බලන්න මේක අදත් එහෙමයි, හැමදාටම මේ කාලත්‍රයේට මේක පොදුයි.
එහෙමනම් මේ නින්දා ප්‍රශංසා කියන මේ දෙකත් කීර්ති අපකීර්ති කියන මෙන්න මේ දෙකත් අපි පුරාතන ධර්මයක් හැටියට සලකලා මේ අවස්ථාවලදී අකම්පිතව අපට ඉන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් ඇත්තටම ලොකු භාග්යක් කාල වේලාව අවසන් නිසා අපි තව දුරටත් මේක විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ බොහෝ දෙනා දන්න කාරණා ටිකක් වුණත් අලුත් දෘෂ්ටි කෝණයකින් ඒ දෙස බලන්නට අපි පෙළඹෙව්වා අපේ ස්වාමින් වහන්සේ ඉතින් ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් මේවා තමයි අෂ්ටලෝක ධර්මයේ හැටියට හඳුන්වන්නේ ඒවයි කම්පා වෙන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ හොඳ දේ හමු වෙහි ඇලෙන්නේ යන්නේ නැතුව නරක දේ හමු වෙහි ගැටෙන්න යන්නේ නැතුව ඉන්න එක. එහෙම ඉන්නනම් මේ හොඳ නරක දෙකම නිරන්තරයෙන්ම පෙරලෙන ධර්මතාවයන් බව. අනිත්‍ය වූ ධර්මතාවයන් බව වටහාගෙන ජීවත් වීම වැදගත්. මේ ලෝකයේ සම්බන්ධයෙන් ගත්තාම ලෝකයේ තියෙන බොහෝම ප්‍රධානම සත්‍යතාවයක් තමයි ස්වභාවයක් තමයි අනිත්‍ය කියලා. පැරණි සංස්කෘතකේම නක් තියෙනවා අභාව ස්වභාව ස්වභාව අභාව අභාවයේ ස්වභාවයයි ස්වභාවයේ අභාවයයි අභාවය කියන්නේ පවතින ස්වરૂපේ වෙනස් වෙන එක. එතකොට අපේ හාඳරණී බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං ඒති අනිච්චා මනුජේසු ධම්මා අස්සසතා විපරිණාම ධම්මා අසස්සතා විපරිණාම ධම්මා ඒති අනිච්ච මේ ඔක්කොම මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන අනිත්‍ය ධර්මතාවය ශාස්වත නෙවෙයි අශාස්වත දේවල් ඒ කියන්නේ මොහොතක්වත් පවතින දේවල් නෙවෙයි හැම මොහොතේම වෙනස් වෙන දේවල් එතකොට මෙන්න මේ සැප දුක් හමුවේදී අෂ්ටලෝක ධර්මීය හමුවේදී අපිට පුළුවන් විදර්ශනා නුවණ පහළ කරගන්න ගැඹුරින් කල්පනා කරලා බලලා මේ සියල්ල ඇති වෙලා නැති වෙලා යනවා නේද මේ ලාභයත් ඇති වෙනවා වගේම නැති වෙලා යනවා. අලහබයත් ඇති වෙනවා වගේම නැති වෙලා යනවා. ඒක දකිනවනම් ලාභේ හැම යැලෙන්නෙත් නැහැ. ඒ ඊළඟ මොහොතේ නැති වෙනවනේ. අලාභේ හැම ගැටෙන්නෙත් නැහැ. ගැටෙන්නේ නැත්තේ ඒ ඊළඟ මොහොතේ මේක නැති වෙලා යන නිසා. ඒ ඇලින ගැටෙන දේ හරසුන් ක්‍රියාවක් බව හොඳින් තේරුම් ගන්නවා. එතකොට මේ අනිත්‍ය දර්ශනය මනාලෙස වටහා ගැනීම මේ සියලු දේවල් අතහැරලා දාලා සැනසෙන්නට මාර්ගයක් බවට පත් කර ගන්නවා. ඒ නිසා මේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන කාල සීමාවක ඔබ සතු දේවල් බොහෝ දේවල් ඔබට අහිමි වෙලා යන කාල සීමාවක මේක පුද්ගලිකත්වයෙන් ගන්න යන්න එපා. ඕනම දෙයක් පුද්ගලිකත්ව ගන්න ගියාම තමයි දුක වැඩි. අනේ මෙච්චර හොඳට ඉන්න මටමමයිනේ මේ හැම දෙයක්ම වෙන්නේ. මගේම දේවල් නැති වෙලා යන්නේ. මටමමනේ මේ බැනුම් අහන්න සිද්ධ වෙන්නේ. මටමනේ මේ දුක් විඳින්න වෙන්නේ කියලා එහෙම හිතන්න එපා. අපේ හාමුදුරු බොහොම පැහැදිලිව දේශනා කළසේ බුදුරජාණන් වහන්සේටත් ලෝකයේහි විවිධ කරදර බාධක හිරිහැරවලට මුහුණ දෙන්න වුණා. බුදුරජාණන් වහන්සේටත් ලෝකයේ අවමන් වලට ගොදුරු වෙන්න වුණා. නත්ති ලෝකේ අනින්දිතෝ ලෝකේ නින්දා නොලබන පිරිස නැහැ. හොඳ කළත් නරක කළත් සමාජයේ ස්වභාවය විවේචනය කරන එක. මෙන්න මේ යථාර්ථයේ තේරුම් අරගෙන නරකත් සදාතනික නෑ හොඳත් සදාතනික නෑ කියලා තේරුම් අරගෙන හොඳ හමුවේ අනිසිල සුද්ධාමයට පත්වන්නේද නැතිව නරක හමුවේ අනිසිලස පීඩාවට ගැටීමට ලක්වන්නේද නැතුව සිත සමබරව පවත්වා ගත්තොත් නොසැලෙන මනසකින් ඔබට ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්කම ලැබේ. ඉතින් එලෙසින් කටයුතු කරන්න අටලෝ දහමේ අකම්පිතව කටයුතු කරන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා ඔබට මේ අද දිනෙහි සිදු කළ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව උපකාරයක්ම වේවා කියලා අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ නවීන තාක්ෂණයත් ප්‍රථම වතාවට මුසු කරමින් ඔස්ට්‍රේලියාවේ සිට Zoom තාක්ෂණය ඔස්සේ දායකත්වය දරන පින්නතුනුත් ඔබට දැර්ෂණය කරමින් මේ කාර්ය හොඳින් බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්නතුන් ඉටු කළා. ඉතින් ඉදිරියේදී විදේශගතව ඉන්න උදවියට උනත් දුරස්ත භාවයේ රඳවාගෙන දායකත්වයේ දරමින් මේ නවීන තාක්ෂණය මුසු කරගෙන මේ කටයුතු සඳහා දායක විය හැකි බවත් අපි කරුණාවෙන් සිහිපත් කරමින් අද ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව වෙනුවෙන් දායකත්වයේ දරා කටයුතු කළ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අපේ හිතවත් පින්වත් ප්‍රභාත් නිශාංක ජයවර්ධන තරුණ මහත්මයාට
එවාගෙම චාරිකා වනිගසේකර මහත්මිය කියානා දහම්සා දියණියට අමරිකාවේ නිව්යෝක් නුවර පදිංචි චනුක වනිගසේකර මහත්මයා නිශාලි පෙරේරා මහත්මිය නේතන් සවෙන් සහ සුවින් වනිගසේකර යුවින් වනිගසේකර උතුම් තිදෙනා ඇතුළු පවුලේ හැමට යත්ංග දෙමව්පියන්ට අපි ආශිර්වාද කරනවා පවුලේ සෑම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනි උදා වේවා කියලා සෙත් පතනවා උපන්දින සිහිපත් කළ ප්‍රභාත් නිශාංක මහත්මයාටත් නිශාලි පෙරේරා මහත්මියටත් නිදුක් නිරෝගී සුව චිරජීවනි උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දායකත්වයේ දරපු පින්නතුන් හැම දිනාගේම සිතඟි පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ප්‍රේක්ෂක ශ්‍රාවක පින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් නැරඹීමෙන් පහළ කරගත් උතුම් කුසල් බැලින් සියලු යහපත ශාන්තිය සපත උදා වේවා බෞද්ධාකාර මණ්ඩලයේ පින්වතුන් හැම දිනාටමත් අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා වැඩම කළ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා මේ කොරෝනා වසංගත රෝගයෙන් වහවහ අපේ මව්බිම ලෝකය මිදේවා හැම දිනාටම සියලු ශාන්ති උදා වේවා මේ ධර්ම සාකච්ඡාමය කුසලය හැමත අමා නිවන් සුව පිණසම උපකාර වේවා කියලා අපි ිතසිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු 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 සදහවත්නේ අතොතුම් වප්පුර පසලොස්සක පොහොව දවසේදී බෞද්ධයා රූපවාහිනිය එවැගේම බෞද්ධයා ගුවන්විදුලිය සජීවීව සංනිවේදනය කළ ධම්මානුපස්සනා සාකච්ඡාමය වැඩසටහන මෙලෙසින් නිබාවට පත්වන බොහෝතේ බයතුම් වූ පින්කම් වෙනුවෙන් දායකත්වය එකතු කළ ඒ පින්වත් පිරිස එතර සිට මේ පින්කම් වෙනුවෙන් සම්බන්ධ වුණා. ඉතින් ඒ පිරිස වෙනුවෙන් මා ආරාධනා කරනවා දැන් පින්වත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පරිෂ්කාර පූජාවන් සිදු කරන්නට බෞද්ධ මාතුචාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන් එවැගේම බෞද්ධ මාතුචාලයේ මූලහා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ්ත අල්විස් මහතා ඒ මහත්වරුන් දෙදෙනාට ආරාධනා කරනවා දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උදෙසා පරිෂ්කාර පූජා කරන්නට සදහවත් මේ පින් ධර්ම සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් දායකත්වය එකතු කළේ පින්වත් පිරිස එතර සිට මේ පරිෂ්කාර මේ ස්ථානයට යොමු කර ඔවුන් මේ මොහොතේදී ඒ පරිෂ්කාර පූජාවන් දැකබලා සතුටු වනවා ඇතේ. එහෙමනම් අද මේ පින්කම් වෙනුවෙන් වැඩම කරන්නට යතුන තලවතුකුඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය බිරහවත්තේ පඤ්ඤාස්තරී පින්වත් ස්වාමීන් වහන්සේත් එවැගේම කොළඹ හත බෞද්ධ ලෝක මාවතේ නාර්ථ බෞද්ධ ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත පූජනීය තලල්ලේ චන්දකෙත්තේ පින්වත් ස්වාමීන් වහන්සේලාට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනම මෙලෙසින් සිදු කරන්නා වූ උතුම් ලෝක ශාසනික මෙහෙවරයන් තවත් චිරාත් කාලයක් නිදුකින් නිරෝගීව කරගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවායි අපි සාදු නාදනන් වෙමින් ප්‍රාර්ථනා කරමු සාදු 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 සදහවත්නේ අද මෙතුම් වූ සාකච්ඡාව උදෙසා සිය දායකත්වය එකතු කළා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටින ප්‍රභාත නිස්සංක මහත්මයා සහ චාරිකා වනිගසේකර මහත්මිය කියානා දහම්සා තේනී ඒ වගේම ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචි චනුක වනිගසේකර මහත්මයා නිශාලි පෙරේරා තේනිය ඩේතන් සවීන් පුතුණුවන් සහ යොවීන් වනිගසේකර පුතුන් දෙදෙනා ප්‍රධාන ඒ පින් පවුලේ පින්වත් පිරිස විශේෂයෙන්ම ඒ පින්වත් පිරිස එරට සිට බෙවතුම් මෝපින් කම්බුදෙසා සහ සම්බන්ධ වුණා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන. ඉතින් පින්වත් ඔබටත් පුළුවන් ඉදිරියේදී මේ නවීන තාක්ෂණයත් සමගින් ඒකාත්මිකව බෞද්ධ රූපවාහිනියේ මෙවැනි වැඩසටහන් මුළු ලෝකයක් ධර්මයෙන් දිවා සුවපත් කරන්නට සුඛිය දායකයි.